රුවන් සරණ කවුනාවන්ත ගුණපර සත්පුරුස පිංවොත්නී පින්හන්ත ඔය ඇත්තු ආහන විධ දහම් ගටලුුවලට පිරතුූ ලබාදෙන සජීවී ධර්මසාකච්ඡා වාරිී, හසූ හයවන ධර්මසාකච්ඡා වාර්යයි අදත් ආනම්භ කරන්නේ. සමන්තා චකවාලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්දම්මන් මුනිරාජසේ සුනන්තු සගගමොක්ක දම් දම්මා සවනකාලු අයන් බදන්තා දම්මා සවෙනකාලු අයන් බදන්තා දම්මා සවෙනෙකාලු අයන් බදන්ත නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ, නමුතසේ භගෙවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතස්සේ භගවතු අරහතු සම්මාසම්බුද්දස්ස කවනාවන්ත ගුණබර සත්පුරුස පිින්වත්නී අධාතරත්නපුර පදිංජි සුපින්වත්්‍ර්‍යාපාරික ජයිලා පේමසිංහ පින්වන්ත මැතිතුන් සාන්තිරන්තුන්ග පින්වන්ත මැතිනිය ඉජනිත්පුතා අරුසිදුවනය පින්වතුන් සි නිර්මාණය කර පඩුරක් කර අපට පූජා කළ මිනිපුර අමාසාන්ධ්‍ය තපවනාරන්න සේනාසනයේ සිට සජීවීව අසූහය වන ධරම සාකච්ඡා වාරය මෙහෙ වන්නයි මෙආරම්භ කළේ අදත් අප සමග අප සිිස්ස අපරයකේ ප්ඥාසාර පොඩි හාමුදුරුවත් සිසස්වාමන් හසලා සම්බන්ධ වෙනවා සත්පුරුස කවනාවන්ත ගුණබර පංවතුනේ ඔයත්තු ආලාතියන පලව නි පස්නේ පිවත් අපගේ ලිකුසාමන් වහන්සේ. බුදුදහම යනු අත්තැරීම පමණක් බවත්. සීලී ඇතුළු සිසුකාවුණු අනවස්්‍ය බවත් නූතනී රැඩික මතධාරීන් සමාජගත කරයි. ආමිසයත් බෞද්ධ සංස්කෘතිය ලංකාවට අනවස්ස බවත් බොහෝ අයගේ මතයයි. ධර්ම නොපිනා තමාතුළ වර්ධනය කළියයුත්තක් මිසේ ඒ ප්‍රචාලනය අනවස්්‍ය බව අඟබයි. දුර්මත කණ්ඩනය කරන සේක්වා කරුණාවන්ත ගුණපරපංවත්න එහෙම කියන අය ඒ දුර්මතයක් කියනව නෙමේ බෞද්ධ පිංවතුනට උගුලක් කටවල තියරණය ඒ වචන කීපය තුළ තියෙන්නේ මහාතවන් තූකුලක් බෞද්ධඉංව දැටිසේ රැවටීමක් බුදුදමේ කොහේද අත්තැරීමක් ගැන ඔහුම කතා කරන්නේ ාගිවතන් වහසේ සම්බුද්ධත්තයෙන් පස්සේ. ලොවට මුලින්ම දේසනාකරපු දම්සැ පැවතුන් සූතේ කොතන දොය කියන ඔක්කොම අත්තරන්න කියලා තියෙන්නේ. තියෙන්නේ කාමසුකල්ලි කානුයෝගේ අත්්‍යකලිමතානයෝගයක් කියෙන අන්ත දෙකාත් තැරලා මන්තයෙන් ප්‍රතිපතා පිළිපතින්න කියලනේ. තියන්නේ එතන මත්‍යයෙන් ප්‍රතිපතා පිළිපතින්න කියලා. ඒක ඇන අකුසාසි දොලහැන්ගෙන අකුසලකර්ම සියල්ලම නත්තර කරලා, අටමා කුසාසිත් වල තියෙන ඒ කරුණු වල යෙදන්නට ඕනේ. අටමා කුසාසිත් ඇතිවන ඒ මංගල සූතයේ තියන මව්පි උපස්ථාන අබුසැම යුත්තුකන් දූතර කටයුතුවාදී පෝතිීවල්. එතකොට භාගිවතුන් වහන්සේ ලොවට නිර්මාණය කළේ සිව්ුවනක් පිලෙස. භික්‍ෂු බිස්සුනි උපාසක උපාසිකා. උපාසක උපාසිකාවන්ට කිව්වට ුදුරජාණන් වහන්සේ දූතරුව අත්තරන්න කාමභෝගී ිහිජීවිතයේ අත්තරන්න ගෙවල්දොරුවල්ල අත්තරින්න ඔක්කෝම අත්තරන්න කෙර ේශනා කළාද. භාගිවතුන් වහන්සේ පැවිදිවන් පින්වතුන් වහන්සේලාට දේශනා කළාද සිස්්‍යු හදන්න එපා ඉගෙන ගරන්න එකත් තරින්න සිරි රකිනිකාත් තරන්න භාවනාකරන එකත් තරින්න ධර්ම ීගෙන ගන්නකාත් තරන්න ධර්මයකට පාඩංකරන එකත් තරින්න නාහන්නත් එපා හෙම භාගිවතුන් වහස දේශනා කළ දේවද. මෙතන පින්වත්නි මේක උගුලක්. උගුලකටත් වඩා මහා දැවන්ත මහා මෙහෙයුමක් ඒකැන මහාපුතුම කපටි කහිරාටික මෙහයුමක් අහු වෙන්න එපා. බුදුදහම අත්තැරීම පමණක් බව කියල කවුරු හරි කිව්වොත්. හුගේ හිත ඇතුළත තියෙන්නේ දැඩි උපක්‍රමසීලී මහා දැවැන්ත අරමුණකට ගමන් කරන්න ඔබ නැවටීමක් බව තේරුම්ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ සබ්භපාපා සක නන්සියලු පව්නොක් කළ යුතු. කුසලස්සූප සම්පදා සියලු කුසා ැස් කළ යුතුයි කියලා ඇ අදිය සතා කළේ. භාගවතුන් වහන්සේ කුසලයත් අත්තරන්න කෙර දේශනා කලාාන. භාගවතුන් වහන්සේ දානය අත්තරින්න. තන්ඳන්නේ එපා සීලය අත්තරින්න, කාමයන්ගින් විංගීම අත්තරන්න ස්කන්ඩ ධාතුවා ඇත්න ඉන්ද්‍රීියන් ගැන ැනීගෙන ගැනීම අත්තරින්න, මෛත්‍රී අත්තරන්න සත්‍යවාදී බව අම අත්තරින්න අධිස්ටානය අත්තරින්න. උපේක්ෂාවත් තරින්න ඔය විදිහට තුන්තරා බෝතියෙන් එක්තරා බෝධියකට පත්වෙන්න පුළුවන් විදිහයට නාමරූප ධර්මවල හේතු සම්පත් මුහකුරා යන සම්පූර්ණ වැඩපිළිවෙල අත්තරන්න කියෙල ක්‍රේසනා කලා නම් මොකත් තක දෙස්නා කරලා තියෙන. භාග්‍යවතුන් වහන්සේ දේශනා නොකළ දෙයක්. මේ මිත්‍යා මතධාරී. එක මිත්‍යා තුස්්ටිකයින්. මේ මිත්‍යා මතධාරීම් බලෙන් සමාජිකත කරන්හත්නවා. ඔවුන්ව සහමුලින්ීම පති සේප කරන්න දුරු කරන්න දුටු ඔවුන්ගේ අදහස් ගල්හාාවට ලක් කරලා හරියට සූත දේශනාවල එන අවාගේ ඔය සද්ධර්ම ප්‍රතිරූපක මතුවෙන දෙන්න නැතුව. ඒවා සහමුලින්ම දුරු කරන්නට ඔබට පවුරු සේතියෙන්න්නට ඕනෙ. ඔබට හැකියාව තියෙන ලොබේ පින්කම කරන්න ඕන. ඔබේ මිත්‍යයා මතවන් සමාජගතව කරන උදවියට විරුද්ධව ඒ මහොතේම හඬ නගලා ඔවුන් වෙනුවෙන් ඔය ඇත්තෝ ඒ අවස්්‍ය කරන, වැරදිදේ පෙන්නමින් නිවැදිදේ සමාජකත කරමින් ධර්මය මතු කරලා ගන්නට කටයුතු කරන්න පින්වත්නී බුදුදහම තුළ. සීලයේ ඇතුළු සිසුකවුණු අනවස්්‍ය බවත්, නූතී රැඩිකල් මතධාරියෙන් සමාජගත කරාද්දී ඔවුන් දන්නෑ නාම රූප ගැන. ඔවුන් න්නෑ පරමාත ධර්ම ගැන ඔවන් දන්නෑ හීතුපල් ධර්මයන්ගේ කියාකාරීතුයක් වූය අනයුක්ත දුක් අනාත්ම කියන තිලක්ෂනය යුක්ත නාම ධර්ම රූප ධර්ම ගැන ඒත් ඒ හගේ ඇතුළට හැගිලා ඇති අනිරාගමිකයින්ගේ ඇතුළට කිස්තිානයාගම හැංගිලා තියෙන වගේ මුස්ලින් ආගම හැංගිලා තියෙනවාගේ ඒඇගේ ඇතුලත හැගිලා ඇති වෙනත්තා ගමක් ඒගේ ඇළට හැංගිල ඇතිය නිරාගමිකයි කියෙනෙ ගොඩක්ඔොය සිංහල ගරුවරු කියල කියනකට්ට හවසට ගන්නව ගන්නුවන්න. ියකින ගනිකා පිරිස්සේමන ඒවගේ ඇති ඒගෙහැංගිලා යම් යම් අරමුණු. එතකොට අර වගේ සමාජයේ ප්‍රසිද්ධ වුණු විවිධාකාර සිංහල ගුරුවරු වගේ ඉන්න ඒවුත වියව? එකේකාය මිවිධාකාර කාන්තාවන් යොමුකරමින් ඒවගේම ගංජාදී මත්‍රවවලට ඇබ්බැ කරලා ඒවට ොමුකරමින් අරගෙන තමන්ගේ අවසතා විස්ටකරගන්න පාවිච්චි කර අද මේ දැඩියූග්‍ර මතතාදී පිරිස් මේ පවට බයක් පවට ලැච්චාවක් නැති ධර්මය විශ්වාසකරනැති කාම්භෝගී ජීවිතම ගෙවන්න උසාගරන මේ පිරිස් තමන් නිරාගමිකය වගේ පෙන්නලා අර. විවිධාකාර පහත් ආසාවක් ස්ට කර ගනිමින් ධර්මය කණ්ඩනය කරන්නට දැඩිසේ උත්සා කර්ණ වැති කාන්තේම නර්කේට යන්න ඉන්න ඒ පුද්ගලයින්ගේ මෙවැනි මතුව ඇත්තුවහන්න එපා. ඒවා දුටු තැන ඒවාට. ඔය ඇත්ත නිර්භේව නිවැරදිදේ සමාාජගතකදමින් වැදිදේ කණ්නය කරන්න කටයුතු කරන්න ඕන අතීතයේ මහරහතන් වහන්සේලාව ඔය පින්වතුන් ආදහසයට ගන්න. යස මහරහතන් වහන්සේ විශලා මහනුවර ලජිපුත්තක වජිපුත්තක බිස්සුන්ගේ ඒ දස අප වස්තුූ හිදිදයේ කටයුතු කරව විදිහත් ඔ ඇතු සිහිහයට ගන්න. ඒවගේම ආලතියන පැස්නේ ආමිසය. ෞද්ධ සංස්කෘතිය ලංකාවට අනවස්ස බවත්, බොහෝ අයගේ මතයයි, පින්වත්නී බොහෝ අයගේ නෙමේ. එක සිංහල බෞද්ධයින්ගේ එහෙම මතයක් නැහැ. තියෙන්නේ සිංහල නිරාගමකයින්ගේ එහෙම මතයක් තියෙනවා. ඒකැන කාම සුකල්ලි කානයෝගේ වෙනුවෙන් කැපවෙලා ඉන්න සිංහල නමට විතරක් බෞද්ධ විදිහට ඉඳලා දැන් නිරාගමික විදිහයට පෙනීදමින් කතෝලික මුස් දෙින් ආගම් අධහන ඒ පිරිස්සින්නවන් සමහර්ගනිකාවන් ඒම අදහන ඒ පිරිස්සින්නවනේ. එතකොට ඒ කට්ටියගේ තමයි ඔය අදහස්තියෙන්නේ. සිංහල බෞද්ධ උපාසකු පාසිකාවන්ගේ හෙම අදහසක් නෑ. තියෙන්නේ සිංහල නිරාගමික සිංහල කතෝලික සිංහල විවිධාකාර අන්තවාදී අදහස්වල ඉන්න උපපැන්නේට විතරක් බෞද්ධ කියන නම ඉන්න උපාසක උපාසිකාවන් නොවන තුනුරුවන් සරණගොස් පන්සිල් නොරකින ඒ පිරිස්සලයි ඔය අදහස තියෙන්න්නේ. සිංහල බෞද්ධ උපාසක උපාසකාවන්ගේ. පිවන් සිංහල ස්වාමීන් වහන්සේලාග එහෙම නෑ ඉංගීසි ජාතිකති විජාධක වාමීන්හසලගේ උපාසකු පාසකාවන්ගේ එහෙමන උපාසකුඋ පාසිකාවන්න වන මිත්‍යා දෘෂ්ටික හින්ගගේ තමයි ඔය අදහස් තියෙන්නේ. ඒ අය කියනවනන් ආමිසේ එපා කියලා ඒ අය නාමරූප ධර්ම මේ සසද පැවැත්ම නිමාකරවන මොහොත දක්වාම සුවසේ පවත්වන්න ඒ කියන්නේ හේතුු සම්පත් මොහකුරා යමින් නිවන් දැක හැකිතත්වයට පත්කර ගන්නට ආ. සේ නැත්තුව වෙන මොනකමවලින්ද පුළුවන් මවන්නද. ඒ අයෝයේ නිරාගමික්කට පෙන්න ලොය සරබල්ධාරීන් විදිහටවයි සරණ යන මිට්‍යාදුෂ්ටික මතවලින් මවන්නද. කොහමතිහෙම මවන්නේ. ආවිස ඕන ආවස ඕන වෙන්නම්ආවස ලබන්න නම් ලැබෙන හේතු ඕන ඇස්සල පෙනීම ඕනේක මවලගන්නද. ඒක පෙනෙන්න කරමජ හේතු ඕන,කං ඇහෙන් ඕනේ කර්මජ හේතු ඕන. ගණසුවන් දැනින් ඕනේ කරමජහේතු ඕන ප්‍රඥාාව ඕනේ කර්මජහේතු ඕන. පෙරස් මේ පෙළ කර්මවලි විපාකධර්මයෝ ඕන මෙව නාමරූපධර්ම. ආමිසේ පතිස්සේප කරන උදවියව පතිස්සේප කරන්නට නෝ නැති උපාසක පාසකාවක් වග බලාගන්න, ඔබ ධර්මඥානයේ ධර්මඥානයේ නැති පිරිසක් කියල ඒ කපටියයි හිතනව ඇති. ඔහැත්තු ළඟ නොවඩුව මතිනු අතිිටක බුද්ධ වචනය. ගන්නේ වගන් තිිකොවුම නිරුත්්තට කරලා දාන්න නහඳනන් වෙන්න එපා. ඒවගේ බෞද්ධ සංස්කෘතිය ලංකාවට අනවස්සය කළ කියන ොනම් කතෝලික සංස්කෘතිය දඕන්න. මුස්ලිින් සංස්කෘතිය දෝන මුස්ලිං ආග මේ හිතන්නක පින්වනි ඉන්නවා එක කියලා කෝටී දෙසීයක් ලෝක පිරිස ය ඔක්කෝගේම අග ඒන කොනාග පප ලන තියන සුන්නත් කරලා තියෙන්න. එතකොට ඒ සියලම මුස්ලයෙන් ආගමිකෝ නවත් අයිද. ඒගේ සංස්කෘතිය නවත්තල ඔක්කෝම එකට සමගෙන් තියන්න කියලා කියනකොට ඒඇ සුන්නත් කරනක නවත්ත අයිද ඒකට්ටියය බුල්කාවන්දනක නවත් අයිද. හින්දු කට්ටියගේ ඒ පූණ නූල කථගානක නවත් අයිද, කතෝලික අයගේ බෞදතිේස්ම කනක නවත් අයිද. ඉතින් ඔයඇත් විතරයක්ක් බෞද්ධ සංස්කෘතියාක නවත්තන්න වා දහුවවෙන්න පා උගුල්වලට. හුව කපටි ේවල් උතන යට තියෙන යාගන් වල උපක්කම මතකතියාගන්න කතෝලික ඇත්ත විසින් අපේ මහනායක ස්මින්න් වහන්සේ තමක්වැ අපූරුවට බෞතිස්ම සිවරු අරවල දහසක්විතර උපසම්පදා කරලා හිටිය. අමිරපුෝ නිකා එක්තරා පාර්සවයක හිටපු මහනායක හාමුදෝ නමක් දහසක්විතන හාමුදු උපසම්පදා කරලා තිය දෙත් අපරුවට කතිෝලි පූජකවරුන් අලගෙනව තනතුරු පිළිබඳ පස්සනයක් මහනායක තන්තුරු පිළිබඳ ඒය ඇති කර පේකල් පිළිබඳ ඇතික පස්නය අකූරෝට සිවරු අඩවල අන්තිමට රජය ඉහර රැකියාවකුත් ලබා දීලා අ අපූරුවට ඉවහත් කරවනවා. අතීතයේ එහමදේවල් කලා ර්තමානයයට එහෙම දේවල් කරනවා. ඉතිං කාදිිනල් තුමාාව උනත් විශවාස කරන්න ඔය හැතු කටයුතු කරන්න මකද දවුන් විශවාස කරන්න නම් කතෝලිකයි ඉන්නවානේ. ඉතින් බලන්න කුසාමින් වහන්සේලා කාදිිනල්තුමල වගේ අඩ නවද වැල පෙනවද නැහැ වාමින් වහස ගුණ තරමකොඩත් අති්‍යියුණු කරගෙන් තියෙන පූචකවරුන් කියල කියන්නේ පින්වත්නීම්. පජක පිරිස් කියල කියන්නේ පූජකවරුන් කියල කියයන්නේ මිනිස්ස වෙනුවේ යමක් කන්නලාව කරමින් යාඥා කරමින් ඉල්ලමින් ඉන්න පිරිසාක්. බිස්වන් වහන්සේලා කල කියන්නේ ඒ මිනිස් අර පූජකවරු යාාඥාකරමින් කන්නලාව කරමින් ඉන්න දෙවියන්ගේ. ්‍රැහක්මයින්ගෙන් පවා බැඳුම් පිදුුම් ගන්න පුළුවන් සේෂ්ට පූජනින් යත්තයට පත්තලායින උත්තන් පිරිසත් එහෙම වෙන්නේ උන්හන්සේලාගේ සීලාදී ගුණධරම දියුණු තියුණ කර ගැනීම මත එනසා ඔය ඇත්ව අත. ඇැරීම කියන වචනය අවභාවිතා කරමින් බෞද්ධ සංස්කෘති යාමිසේ ආදී අත්‍යවාස නාමුරූප ධර්මවල පැවැත්මට ඕන කන අ්‍යවස්ස වැඩපිරිිවෙළවල් කණ්ඩනයකරමින් ධර්ම විකෘති මතදාන සල්ලාල ගංජාදීදීවල් පාවිච්චිරමින් ජීවත්ත නිරාගමික නමින් පිෙනීන්න අන්‍යාගමික නානාපකාරය මතදාන පිරිස් සරණයන් ඇතුව භාගවතුන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්ම රත්නේම. ඒ බුද්ධපපුත සංගරත්යයේ. ඒ භාග්‍යවතුන් වහන්සේම ඒ උතුම් තිවිර රත්නීම සරරයාමින් සසරින් එගොඩ වෙන්නට අධිස්ථාන සීරීව කටයුතු කරගන්නට වග බලාගන්නට ඕනෑ. සත්පුරුස පින්වත්නේ ඊළඟට ඔය පින්වතුන් අහලතියෙන ප්‍රස්නේ තමයි තෙරුවන් සරණයි අවසරය පූජනය ස්වාමින් වහන්ස මේ අන්ත කල්පේ දෙෙස බලනවිට මිනිස් ආයුස අඩු වෙමින් පවතින කාලය බව පෙනේ. ඒ අනුව, අසංකයේ සිට ආයුස අඩු වීගෙන එනවිට මීට වසර කෝටිගන්නකට පෙරත් පුතුවයේ මිනිසුන් වාසය කලා විය යුතුය. නමුත් පරිනාමික ජීවවිත්‍යාව අනුව, නූතන මානවයා සම්භවය වී ඇත්තේ වසර එක්ලාස අනූපන්දාසත් අරම් මෑත කාලයේදී බව කියයි. ඔවුන් ඒ බව තහවුරු කිරීමට පොසිල සාක්ෂ ඉදිරිපත් කරයි. මෙහි පරස්පරතාව ධර්මානුකූලුව පැහැදිරික දෙන්න හාමුදුරුවනේ. මටනං හැඟෙන ආකාරයට විද්‍යාඥයන් ඔය කියන කාලයට වඩා බොහෝ කාලයකට පෙරදිීත්. මානවයන් සිටින් නැට ඇත මේ හා සම්බන්ධ තව කරුණක් හාමුදුරුවනේ. විද්‍යාඥයන් කියන ආකාරයට මානවයා සම්භවය වී ඇත්තේ වානරයන්ගෙන මේ කවන කෙසේ පැහැදිලි කර ගත යුතුද හා මුදුරුවන්නේ. ජීවවිද්‍යාත්මකව වානරයන්සා මිනිසාතර ඉතාක් යුත්තුු පයනාමික සමනතාව පවතින බවනම් පැහැදිලිය. වානරයා කමක්ක්‍රමීන් දිපයින් සිටගෙන මිනිසෙක් බවට පයිනාමේ වන අයුරු දැක්වෙන රූප සටහනත් ද ඇත්ත. නූතන විද්‍යා බුදුදාමිදිරියේ ලදරෝකු වැනිය. විද්‍යාව ඉගෙන ගත්තා බුද්ධ වචනය තරම් මටේ විශ්වාස කළ නොහැකිය. අපකිරේ අනුකම්පාවෙන් මේකවනු පිළිබන්ඳ බුදුරජාණන් වහන්සේගේ පැහැදලි කිරීම දේශනා කරන්න අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වීවා. පාර්තනය බෝධියකින් අමහාමාහනිවන් සුව ලබන්නට මේ පින් පාරමිතාවක්ම වේවා අපේ හාමුදුරුවණය කියලා ප්‍රස්නය අලතියනෙම්. කවනාවන්ත ගුණපර සත්පුරුස පින්ංවර්නී. මේ අපි ඉන්න කාලය වකවානෝ බැලුවහාම මිනිස්සුන්ගේ ආවුස ටිකතික අඩුවෙමින් පවතන කාලයක්. මිනිස්සුන්ගේ ආවුස අඩිවෙනවය කිව්වාහාම ඒකට ප්‍රධානතම හේතුව ලෝපදේස මෝහුව කියෙන අකුසල මූලයන් වැඩෙන කාලේ. අකුසල මූලයන් වැඩමින් 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 එන කාලයේ පිින්වර්්නනි අහුරුත්්‍යයෙන් තිකෙන් තුනින් වැඩවෙන නෙමේ. අවුදු දසදහස්කානකින් වැඩමින් වරියමින් එන එකක්. අපි මේ ඉන්න කාලසීමාවේ මනුස්සයන්ගේ ආයුකාලේ ගත්තා හම අදකාලය අවුරුතු වැඩිවසේම මේ දෙන කට්ටිය අවුදු හැටහැත්තෑව වගේ උනාට අවුදු අනුවවා සීයත් අතරකාලයක් බොහෝ අයන සීටවට වැඩි පුරත් ඉන්නම් එතුවට මිනිස්සුන්ගේ ආවස පරමාාවස අවුදු සීයක් වගේ. අවුදු සීයක වගේ කාලයක්. භාගවතුන් වහන්සේ වැඩහි තේකාල ට බොට්ටක් වැඩී වගේ. අහුදු එකසී විස්සක වගේ කාලයක් වසාමානින් වැඩිපුරජීවත්වෙලා තියෙනවා නමුත් අවුදු සීයක කාලේ තමයි වැඩි වසේහම ගණන් අරගෙන් තියෙන්නේ. ඒ කාලෙත් අවුදු සීය කියේනා අදහසේ තමයි ඉල්ලා තියෙන්නේ විශේෂයම විසුද්ධිමාර්ග වගේ ගන්ධ ගත්තාම මිනිස් ආවස පරමාාව සෞුදු සීයටාරගෙන විස්තර කල්ලා තියන්නේ. එතකොට මිනිස්සුන්ගේ ආවස අඩුවෙනව කියන එක එක පාරම සිද්ධවන එකක් නෙමේ විවිධාකාර මානෝ වර්ග ඉන්නවා. මානව වර්ගකිව් හම ජපානයේ චීනය එංගලන්තය ජර්මණය ලංකාව ඉන්දියාව රුසියාාවගේ විවිධාකාර රටවල්ලල විවිධාකාර මානව වර්ග ජීවත් වයෙනවා. එතකටේ හැමෝගේම අලෝබාදව සමෝහ ලෝපදේස මෝහ කියන හේතු ස්වභාවේ අනුආවිසවල අඩුවම වැඩිවීම තේරුම් ගන්න ඕනකට බොහෝකාලයක් යැ බව තේරු. ගන්න පිින්වනී එතකොට මනුස්සයන්ගේ දැන්තියෙන්නේ ටික ටික ටිකටික ආයුස අඩිවීගෙන යන කාලේ. එතකොට ඔබ හලතිෙන පස්නයේදී. මීට වසර කෝටිගන්නකට පෙරත් පුතිවයේ මිනිසුන් වාසය කලාවිය යුතුය කෙළ ඇහුවව පෘතිවයේ මිනිසුන් වාසය කලා විය යුතුයනමේ වාසේ කලා. මිනිස්සුන්ගේ ආවස අවුරුතු සීය වගේ කාලයක් දැන්තියේදදී. හිතන්න කවුදු දහස වගේ කාලයක් තිේද කොච්චට කාලයක් ඇත්්ද. එතකොට මිනිස්සවෝන්ගේ ආවේසේ අවුරු දහසකටත් අඩා වැඩිවේති. දැ යෝධ මානවයෝ කේලෙහිම් පොසසිලත් හම්බ වෙලා තිබල තියවාන එතකොටේ ඒ පොසිලවල හැතිියතේ මිනිස්සුන්ගේ සරීරයේ සවභාවය කොච්චර වගේ ලොක්කකිලා තියරවාද. මිනිස්සුන්ගේ ආවිස අහුතු අ සංක්‍ය දක්වා ගඩන්කල් නොහැකි තරං වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේලා පහල වෙන්නේ මිනිස්සාවිස අවුරුතු ලක්ෂයත් අවුදු සීයත් අතර කාලවලද. අවුතු ලක්සේ සහ අවුදු සී අතර කා තමයි පහලවෙක මිනිස්ස අවුදු ලක්ෂයක් ජීවත්තන කාලත් තියෙනවා. අවුතු ලක්සේතට වැඩිපුර ජීවත්තන කාලත් තියෙනවා. තුට මේ මහපොළොව හැදෙන්යනව වගේම කාලයක් විනාස්වෙන්නේ යන විනාශවෙන්නේයන වගේම කාලයක් හිස්සව තියෙන. හිස්ස තියනවා වගේම කාලයක් හැදන්නත් යනවා. මේ විදිහයට මේසක්වල වගේම තවස්සක් වලවා ලක්ස කෝටිකන්නේය තියෙනවා. එතකොට මනුස්සයින්ගේ සම්භවේ වෙලාතියෙන්නේ වසර එකලා සනුව පන්දහසත් අරම් මෑතකාලයේදී කලකි ඇද ඒක සම්පූර්ණයම බොරුවක්. එහෙම කියනන්නේ දැනට හම් වෙලා තින පොසිල සාක්සි වලින්න්නේ ඉතින් දැනට හම්වෙලා තියන පොසිල සාක්ෂි විතරදී තිහාස කතාව කියන්නේ. ඇයි ඊට කලින් දැන්ට හම්බවෙලාන්න නැති තාමත් පොළවෙයි සැඟ විලාතියන පොසිලසාක්සුවය කතා වෙනස් කරහෙන. ඊටත් එහාට යනකොට පොසිල සාක්ි දැම් අතුරු දහන්න මේ ලෝක නිත්‍ය දෙයක්න ඇන පොසිලත් අනිත්්‍යයන එතකොට පොසිල සාක්සිෙත් හොයාගන්න බැරි විදියට අතුරු දහංගලා තියෙනවනා කොහොමත ඔවුන් කියන වචනය අපි විශවාස කරන්න. මේ කියේන දෙවුවනින් කල්පනා කළ බලන්න. ඉතින් පොසිල සාක්ෂ පවා පොවෙන් අතුරු දහංගවෙලා තියෙනවන දීරික කාලයක් යනකොට. අඩ තියන පොසිල කාරන්නා දෙකතුනකින් විතරක් කොහොමදු මුළුමහත් මානුව කතාන්දරයම විස්තන කරන්නේ. විද්‍යාවතාහම ලපටි බොලද එකකක් විතරයි එරිසා ඔය පින්වතුම් එවැනි දේවල් විශ්වාස කරනකි තේරමකුත්න මනුස්්‍යෝ හා සමානමට්ටමක ඉන්න සත්ව කොට්ටාස ඇත්තම වානක කොට්ටාසේ හැයි ච්‍රම සමානන එක්තරා ප්‍රමාණයකට ගෝරිල්ලාගේ වානර කොට්ටාස වලි විවිධ සමයප ලක්සන්න තිය නම්. හැබැයි ඒක තිරිසංගත සත්වයින්ට ආවේනික දෙයක් අපි ඒක විස්තර කරලා ගත්තාහම ඔවුන්ගේ ජමලාබේ සිදතවන අහේතුක උපේකාස සාග සන්තයන අකුසලවිපාක ඒ චිත්ත සන්තතිය ස්වභවේසා ඔවුන්ගේ පෙරකුසලයන්ගේ රට අවත් ඔවුන්ට ලැබිලතියෙන නාමරූප ධර්මවල දැම් පවතින හේතුඵල කියයා කාරීත්ව ඇත්ත එක බැලුවහම ඔවුන් සාමාන්‍ය සිදිය සත්‍ය අතර බොහම හොඳමට්ටමකිින්න්න. හොඳ මට්ටමක ඉන්නවා. හැබැයි ඌරු වගේ සත්තුගත්තාම් ඒත් යම් මට්ටමක තේදෙනවා. සුනුකයෝගේ සත්තුගත්තා මීට වඩා හොදර තයෙන සුනක ඉන්ග සමහරසුනක වර්ග. ඉතාම හොඳට මිනිස්සුන්ගහ සමානැතත් ඉතාම හොදට තේෙන වැට හෙන පිරිසින්නවා. එ මේ වගේඒක්ෙක් සත්ව කොට්ටාසද හැතිඇට ඒව වෙන සුත්වෙනවා. සත්පුරෘස පින්වර්ත්නේ මොනම හේතුවක් හින්දවත් ඔය විත්‍යාවේ උගන්නන ඔය මානවයාගේ පයිනා මේ කියනක පිගන්න පා. එහම දෙයක් වෙන්නේ නෑ හෙම දෙයක් වෙන්න පුළුවන් කමක් නෑමානවයින්ගේ පයිනාමයක් මෙහෙම නං වෙනවා ආයුකායේ තිිකටිකඩිවෙල්ලා අඩිවෙලා අඩිවෙලා අුදු දහය දක්කා අඩිුවෙනවා අහපෝ ආයුකාලී වැඩිවෙලා වැඩිවෙලා සංකය දක්කා වැඩිවෙනවා අහපහෝ අඩුවෙනවා ආහපොෝ වැඩිවෙනවා ඒක වතුර එෙක්ටවත් එතුොර වතුරාකාගෙන් පරිනමවෙෙන් ඇති වතුර ඌරගෙන්කෙම රකාගෙන්ද ඌර එතකොට ගෙන්භාගෙන්කෙම ගෙම්භාකාගෙන් ඔයි විතර පරිනාමය යොම මුල ඔොයන්න ගයාට පසේ ඔය තැන් හම්වෙෙන වි ද්‍යාඥා හම කියපු කෙනා පිස්සෙක්ගෙන මතය විතරයි. එනිසා පින්වර්ත්නි ඔය හැත්තූ හහිතු පලධර්මයන්ගේගාකාරීතවයෙන් යුක්ත ධර්මතාවල ස්වභාවේ තේරුම් අරගෙන කටයුතු කරන්න. විද්‍යාවෙන් උගන්නන ඒද සම්පූර්ණිම අසම්පූර්ණ අසත්‍ය කාණාවක් විතරයි. නූතන බුදුදහම ඉදිරියේ විද්‍යාව ලදරුවෙක් වැනිිය කෙ ැහවුවත් විද්‍යාව ලදුරු එක්ටත් වඩ පින්වති නූතන බුදු දහම. මහාපොලොූ වගේනම් විද්‍යාව දහවිල්ලක් වගේ ඉතාම සුළු දෙයක් ඒක දවසින් දවස වෙනස්වයේ වෙනස්ස වී අලුතින් හොයාගන්න සොයා ගැනීමෙක්ක වෙනස්වයේ වෙනස්ස වී යන බවත් තේරුම් ගන්න. සත්පුරුස පින්වත්නී ඊළඟට හලතිෙන පස්්නේ. අවසරෑ පින්වස්සාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සේට පෞද්ගලිකව දෙන දානය සහ. බදුරාජු රහිතව දෙන සාංගීක දානය යන දෙකින් ප්‍රතිග්ගහකයා අනුව මහා ආනිසංසවන්නේ කුමනදානේද සත්පුරස පිංවත්න මහා ආනිසංසවන්නේ භාගිවතුන් වහන්සේටදින දානේ පුද්ගලික විදිහට එතකොටසාංගීක විදිහට දෙනකොටත් භාගිවතුන් වහන්සේත් උබතුව සංගරාත්නයක්ත් එක්ක දෙන දානේ පෞද්ගලිකදානදා හතරත් තියෙනවානේ පෞද්ගලිකදාන දා හතරින් ඉහල මදානේ වෙන්නේ භාගිවතුන් වහන්සේට පූචාකට. එතකොට සංගීක දාන හතත් තියෙනවන සංගීක දාන හතින් ඉහළම දානය වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සහ භික්ෂු බිස්සුුණී දෙකුල්ල කියන මෙන්න මේ උබතුව සංගරාත්නය සහ භාග්‍යවතුන් වහන්සේට පූජා කරන දානේ. මේ දෙකින් බුදුරජාණන් වහන්සේ නැතිව. සංගරත්නයට දෙන දානයත්, බුදුරජාණන් වහන්සේට පෞද්ගලිකව දෙන දානයක් දෙකින් උසස්මදාානයකෝක දෙකේලා ඇහුවොත් කිසි සේත්ම සමස්ත සංගදත්නයට භාග්‍යවතුන් වහන්සේ නමගේී තියෙන ගුණස්කන්දයක ආසන්නටවත් එන්න පුළුවන්කමක් නැහැ. භාගිවතුන් වහන්සේගේ පාරමිතා කාලවලට භාගකටවත් ලංවෙන්නට අග්‍රස්සාාවකයන් වහන්සේලාටවත් පුළුවන්කමක් නෑ. භාගිවතුන් වහන්සේලාග අවම. ප්‍රඥාධක බෝධිසත්වයන් වහන්සේලා සාරා සංග කල්පලක්ෂයක්වත් නියතිවරණ වලින් පස්සේ පාරමිතා පුරනවා. නමුත් පින්වර්ත්න අග්‍රස්සාාවකයන් වහස අසංකෙ එක්කුත් කල්ප ලක්ෂ නියතිවරණවලින් පස්සේ පානමිතා පුරණීඉතින් කොහොමට සමානකම් කියන්නේ. ඉන්සා බුදුරජාණන්හන්සේට පෞද්ලික. පූජා කන දානය අතිසයිම මහත්පල මහාන සංස වෙනවා සංගීක දාානය තත් වඩා හැබැසාංගීක දානය කළ අදහස් කළේ බුදුරජාණන් වහන්සේ නැතිව පූජා කන සාංගීක දානය. ඊළඟට අහලතින පස්නයේ තමයි අවසරය කල්්‍යාරමිත්‍යයන් වහන්ස හිමියනී මෙම ගැටලුව ගර්තමාන බෞද්ධ සමාජිහි, බොහෝසයින් දැන්දැන් විමසන මාතෘකාවකි එනම් බෞද්ධ ඇතම් පිරිස් පවසන්නේ බිස්සූන් වහන්සේලා විසින් පලදින චීවරයට ගරුත්තේ දැක්වේ යුතු අතර. එහිදී චීවරයේ පලදිින බිස්සූන් වහන්සේලා සිල්වාර්ද දුසිල්වර්ද්‍ය යන්න පිළිබඳව සොයා නොබැලිය යුතුය යන්නය. මමනක් වැඳලා ආවේ සිවුර නිසයි වැනි අදහසක්ද ඒ අතර වේ. පිරිසක් පවසන්නේ චීවරේ වැලක වනා තිබෙන විටක කවුරුවත් ඒයට ගරුබොහොමන් නොදක් වන බවත් ඒ නිසාවන් චීවරයේ පලනන බිස්සවූන් වහන්සේලා සිල්වත් වේ යුතුය සහ එසේ නොවේ නම් එවන් බිස්සූන් ගරුත්තය සඳහා සුදුසු නොවන අදහස් පවසයි. ස්මින් වහන්සේ බුද්ධ දේශනාව අනුව මෙම කවරුණෝ අනුකම්පාවෙන් පහදාදන මැනවි පින්වස්වාමින් වහන්සේට නිදුක් නිදෝගිස්සුවේ දීර්කාව සම්පතියලබ වාatiruuan சanae keला. සත්පුරුස පිින්වර්ත්න සියලුමතිනා සංසාර්ගමනයේ අසයනව අනාතව ගසාගෙනයන්න ඇත්තු. ඔවුන්ට කොතනකදි හෝ ලැබුණොත් යමක් කරගන්න. තමන්ගේ දිලුවයයාහපත වූ දෙෙසා යමක් කරගන්න පුළුවන් අවස්ථාව ඒක මඟහරගන්න හොඳනෑ. ගිහි සමාජ ජීවත්වෙන කොට මත්‍රව්‍යාදිය ශරීරකත කර ගන්න ඔබට වඩා වයසින් වැඩිය ඉන්නවා. ඔබට වඩා වයසිං වැඩි උදවේගේ වයසින් වැඩිකම ගැන සල කළ ඔබ වනුම් පිනම්කොත් ගර බුහමන් කලොත් ඔය තන්ට ඇතුවුණු කුසල් සිත්වල හැටියට විපාක ලැබෙනවා එතකොඩ ගිහි සමාජය ඉන්න සිල්වතුන් ඔය ඇත්තන්ට වඩා වයසිං අඩු වුණා සිල්ව ජීවිත ගත කරන අය ඒ යට ඔබ ගඩුබොහමං කළෝතින් ඔය ඇත්තන්ට ඒක නුත් පින් ලැබෙනවා වයසිංවේවා ගුණේන්වේවා ගිහිජීවිතයේ ගත කරමින් ඉන්න අයට ගඩුබුහුමන් කිරීමෙනොත් ඔය ඇත්තන්ට ඔබ තුළ ඇතුුණු නිහතමානීකමසාහබ තුල ඇතුවුණු වටිනා ඒ කුසලයන්ට අනුව ඒ කවුනා මෛත්‍රයාධ අනුව ඔබ ඒ සිදෙනවා එතකොට ගියය ගැන එහම හ පැවිදි පින්වතුන් වහසේලා ගැන කොහොමතිකළ හිතන්නකෝක්. කවරුහරි කෙනෙ කියනවාන බිස්සූන් වහන්සේලාට කියලා වඳන්නේ පලදින්න චීවරයට කියලා. එහනම් පින්වර්නී ඔය ඇත්තු පිළිකර කඩියකර ගිහිල්ලා. පස්සඟ පිහිටවල දන්ඩ නමස්කාරයවෙල්ල උක්කොටකේ ෙනම් වඳන්න පුුව හැමවිදිියකීම වැද වැද ඉන්න ඕන. එහම නත්තනම් ඔය ඇත්තු කඩින් සිවරක්රගෙන ගිහිල වැලකවනලා ඔය ඇතු වැන්ද වැද ඉන්නෝනහමර ඔය ඇත්තු සිවරක් ගෙදරටරංගේ අල්මාර්රියක දාලා වවැද වැද ඇයත් පෙලි පෙල්ලි වැද වැද න්නන. ඒම පින් සිද් වෙනවානම් ඔය ඇත්තන්ට හැම වෙලාක පින් සිද්ධවෙන්නේ ඔබට වඩා වැඩිගුණයේ සීලී පිහිටපු උතුමම් මොළුකරගෙන සිද්ධ කරගන්න දේවල් මත. එතකොට ඒ බිස්වූන් වහන්සේ සිම් දුස්සීලය කියමුකෝ දුස්සීල වෙලාතියෙන්නේ මත්‍රාවිවලින් කියමුකෝ එතකට අනිකාවුණුවලින් සිල්වත්නම් උන්වහන්සේ ලග විිස්ට ගුණ නැද්. උන්වහන්සේ දුස්සීලයි කියමුක දුස්සීල වෙලාතියෙන්නේ කාමී හැසරීමකින් කියලා කියමුක. එතකොට සතුන් නොමරන සොරකන්න කරන ඒවාගේ ගුණ දරමෝලින් උන්හසේ තුළ සිල්වත්කමක් නැද්ද. න්හන්සේ දුස්සීලයි කියමුක දුස්සීල වෙලාතියෙන්නේ සතුන් මැදීමෙන් කියමුක එතකොට අනිත්‍රකින දේවල් නිසා සිල්වත්කමක් නැද්ද. එතකොටමවිදියට බැලුවහම පිින්වර්ටන ඔය ඇත්ත. බාහිට පුද්ගලයා දුස්සීල වුණා සිල්වත් වනාත් ඔබ වැැඳම් පිදදුම්ර සත්කාරකිින්. ඒ කරන්න, හැබැයි උන්වහන්සේලාගේ වැරදිකි සේත්ම අනුමත කරන්නෙපේක කතා කරන්න. දිිරන්න ඇයි බිස්සුවකට බැරි ඔය ඇත්තන්ට කලන මිතුරෙක් වෙන්න. ඇයි ඔය ඇත්තන්ට බැරි බිස්සූන් වහන්සේලාට කල්්‍යානමිත සේවනය ලබා දෙන්න උන්වහන්සේලාට අරක්කොසිකරට ආදී නානාපකාදේවා දුස්සීල වෙන්න ඕනදේවල් උන්වහන්සේලාට ගිහින් දෙනව ඇත්තේ ගිහි කවුරුරි කෙනෙක්නේ ගිහි කෙනෙක් වෙන්න ඇති අරක්කු ගහි දෙනව ඇත. ගහි කෙනෙක්වෙන්න ඇත නරකදේවල් පුරෘදු කරන්නට උදව් කරන ඇත්ත මඟ පෙන්න්නනව ඇත සහයෝගයේ දෙනව ඇත්තේ ගිහි කෙනෙක්ගේ පිවිට ඇසරක් ැබ. තියෙනවනං ඇයිගිහි ඔය ඇත්තන්ගේ සත්පුරලස කලනිමිතුරු ඇසළලකුත් ලබා දෙන්න බැරි. නොමැගිය ගිහිඇ නොමගිය පැවිදිඇ සුමගට ගැනීම මොනතරන්නං කුසලයක්දද ගල්පෙරල්ලුව දෙවදඇතෙරුන් වහන්සේ තත් භාගවතුන් වහන්සේගේ කල්ල්‍යයානමිත සේවනය ලැබුණාන ඇයි ඔබ බිස්සූන් වහන්සේගේ සුගුරටි විතරය වඳින් ආදී විදිර පුද්ගලයත්යක ගැටෙන්න හදන්නේ. දේශේ ඇතිකර ගන්නේ ඔබේ හිත්වොල කිලිති ධනම ඇතිකරගෙන් තියෙන්නේ. ගැටීම දේසේ ඔබට ඇතිවන අකුසලයා පිින්වත්න කර්ම කරම් පලි විපාක දෙන විදිහ තේරුම් ගන්න චේතනාව සහ කර්ම බවට පත්තන ධර්මතා තමයි කරමේ වෙන්නේ. ඒක තේරුම් අලගෙන කටයුතු කරන්නට ඕන ඔය පින්වතුන් නිරතුරුවම බිස්සූන් වහන්සේ විදිට පැළඳ ඉන්න ජීවරයෙන් උන්වහන්සේ ඒ සංගධාත්නය බවට දැනකයා ගන්නවා තේරුම් ගන්නවා. නමුත් උන්වහන්සේට යපු උපස්ථාන කරන්නේ දානිවල්ධන්න නෑ සිවර පැන්වල්දන්නෑ සිවර ඒවගේ සිවර ඇවිදින්න නෑ සිවර බණ කියන්න සිවරවත් පිළිවෙත් කරන්නෑ. නමුත් ඒ අල්හත් දාචය තුළින් ඔය ඇත්තු බුදුරජාණන් වහන්සේ දේශනාකරපු සුපටිපන්න උජපටිපන්න ආදී ඒ උතුම් ගුණයන්ගේ යුක්ත උපසම්පදා කෝටිය සංහෝල සීලේරකින උත්තුමන් වහන්සේලා තමයි අරමුණු කරන්නේ තුන් කාලවර්. සංගරාත්්‍යයයි අරමුණු කඩාන්නේ. සත්පුරුස පින්වන්ත ඔය ඇත්තු බිස්සුන් වවහන්සේලාගේ සීලාදී ගුණධර්ම ඇහොය හෝ යන්න ඇතුව උන්වහන්සේලාට ගරුබුහුමන් කරන්න නමුත් උන්වහන්සේලාගේ තියෙන දුස්සීලකංවලට ඔබ අනුබල දෙන්නට එපා සිල්වත්කම්වලට අනුබල දෙන්න. උන්වහන්සේලාට කලනෙමි තුරන් වෙන්න නොම ගිහින් තියෙනවන සුමඟට ගන්න යම්හයකින් ඔය ඇත්තන්ට ඉතාම පීඩාකාරීවිදිට උන්වහන්සේලා හැසිරෙනවා ඒඇ. ඇත්ව එහෙම හැසිරෙන්නේ නැත ස්වාමීින් වහන්සේලාගේ ඇසුරෝ ලබ්මිින් කටයුතු කරන්න මහා සංගරාත්නය පින් කෙතක් බව තීරුම් අරගෙන සසරින් ඉගුඩ වෙන්නට කටයුතු කරන්නට වග බලාගත යුතුයි. සත්පුරුස පින්වර්ත්නී ඊළඟ ටහලතියෙන පස්නේ පින්ව ස්වාමින් වහන්සේ ගඳක් ඉඹිනා කාලයක්. මෛතී වැඩීම අසුරුසනක් අනිත්‍ය මෙනෙහේ කිරීම මහත් පල බව ධර්මය සඳහංවේ. ස්වාමින් වහන්ස මේ කවුන පැහැදිලි කරන සේක්වා තෙරුවන් සාණයි කියලා. සත්පුරුස පිින්වර්න ඔය ඇත්තන්ගේ ඇස කියන ආයතනේ, කණනාසේ දිවසරීරයේ මනායත්නකෙන ඔය ආයතනවලින්. ඔ බාහිර රූපසද්ධ ගන්දරසේ ස්පාසාදී අරමුණුල් සමඟ සිත් පහල කරගෙන ඔය ඇත්තන්ට ඇතිවෙන වචිත්තවීති. ඔය ඇතිවන චිත්තවීතිවල තියෙනපින්ුවත්නි අධික වේගෙන් කියාත්මක හොන අනාකත විපාක ලපා දෙන්න පුළුවන් ජවන්සිත් කියල සිත් වගේයක්. ඒ ජවන්සිත්වල පලවැනි ජවන්සිතට පුළුවන් ිත්තධම්ම වේත් නිය වසෙන් ජීවත්තය ඉද්දි විපාක දෙන්න. අන්තිම ජවන්සිත්්ත පුළුවන් ඊළඟ භවේ උපාච්ච වීත්නී වසෙන් විපාක දෙන්න මැ ජවන්සිත්වල. ට පුලුවන් කවතහරි දවසක බරහත්ත පිනුවම් පානකම් විපාක දෙන්න. එතකොට ඔය ඇත්තං ඔබේචිත්ත සන්තතිය තුළ බාහිර දකින. සත්වයක්ගේ රූපයක් නිසාහරි. යම්කිසි හඬක් නිසාහරි. මොනම හෝ කවුනාකෙක් අනෙක් ඇත්තු ගැන කල්පනා කරලා ඒ ඇත්තන්ට මෛ්‍යය දක්වනවනං. තමන්ට මෛතී කරනවනං. ඔබට ඇතිවනේ මෛත්‍යයේ සිත ඥාන සම්පයුත්ත කුසාසිත්වල ඇතිවන එකක් නම්. ඒකට ඇතිවන ඒ චිත්ත වීතිවල මෙලෝට ලැබෙන විපාක අති සයිම් මහත් පල ඊරඟ භවයත් ලැබෙන විපාක අති සයිම්මහත් පලයි. ඔය ඇත්තො කවදහෙ රහත්ත පීනුවම් පානකන් ඔබට ලැබෙනවිපාක අති සෙයිම් හත් පලයි. ගඳක් ඉඹිනාකාලයක් අසුරසන ගහන කාලයක්. ඔය ඇත්තෝ මෛත්‍රී වර්ණවන ඒ මෛතීයට ඔය ඇත්තාන්න ලබා දෙන්න පුඩුවන් කොටක් ප්‍රතිඵල ඒකයි ඒ මහත් පලයි කෙරව නාමරූප ධර්මහින්දා. අසුරල්සන ගහන මොහොතා. අනිත්‍ය මිහේ කරනවාන. ඔය ඇත්ත පාරමිතා වල ප්‍රඥාපාරමිතා අ අපූරුවට වඩාන උත්සහ කරනවා. ඔය රූප වීත්නා සඥා සංකාර විි. යාන හේතුවන්ගෙන් ඇතිවන ධර්ම ඇතිවූ සැකින් නැතිව යනවා නැතුූ සැනකීම හේතු හින්දා ඇතිවෙනවා. ඔය ඇතුව නැතුවය ෑම නිත්‍ය නොවී අනිත්‍ය යයි කියන මෙිහිකරන ඒ ප්‍රඥාව යෙදන ඥාන සම්පයුත්ත කුසල්ජාවනයා යෙත්න කොට ඒවා මෙලුවට ඊළඟ භවේත මතු අනාගත සසට කොහොමට විපාක දෙන්න කෙළ කරපනාකාන රහත් වෙනකොට. ඒ රහත්වෙන්නට අවස්සකරන ඒ විඤ්ඥානයේ පවා පින්ුවත්නි. ඔය ඇත්තන්ට අපූරුවට භූති පාස්සික ධරම යදීවි මෙ අතීති හේතු සම්පත් හින්දා. එනිසා ගඳක් හිඹිනා කාලයක් වේවාසූ සැක්ගාන මොහොතක් වේවා මෛත්‍රයේ වැඩීම, ඒවගේම බුද්ධානුස්මතිය වැඩීම අනිත්‍ය වැඩීම ඔය ඇත්තන්ට අතිසීම මහත්පල මහාන සංස බව තේරුම්ගන්නට ඕනෑ. සත්පුරුස පිින්වර්නී ඊළඟට අහලතියෙන පස්්නේ තමයි. අවසරය පින්වත් සාමින් වහන්ස. ස්වාමන් වහන්සේ නමක් අට්ටික සඥ්ඥා භාවනා කමටහන දෙන මොහොති උන්වහන්සේ පැවසුවේ ඔබ සක්‍ර දෙවියන්වත් සතරවරන් දෙවවරුන්වත් මහාර්භයක් මෙයා පවා ඇට සැකිල්ලක් ආකාරයට බලන්න. එවිට ඔබ දීව්‍ය තලවලට ඇති තන්හාාව නැතිවීයයි. මෙතනදී දෙවියන් ඇත්ත ඕලාරික කයක් නොව. සිවුම් සරීරයක් නීද ස්වාමින් වහන්සේ. අට්ටික සං්ඥාවෙන් දෙවරු දෙස බැලීම කළ හැකිද ස්වාමින් වහන්සේ. එවිට අට්ටික සඥාව මගින් දෙව් තලවලට ඇති තුස්නාව නැති කළ හැකිද අනුකම්පාවෙන් පහතා දෙන සේෙක්වා පින්වස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී ජීතිකාවස ලබත්වා. කිය සත්පුස පින්වර්නි දෙවියන්ට තියෙන්නිසිම් කයක් ක්ට හිටත් අදාසිවුම් කයක්. අසඥ සත්්‍යයේ සත්වයින්ට කයක් නැහැ. එතකොට අරූපයේ සත්වීන්ට අසං්‍ය සත්්‍යය සත්වයින්ට රූපකයක් විතර ඇති නාමකයක් නෑ. අරූපය සත්වයින්ට රූපකයක්වත් නෑ. අසං්‍ය සත්‍යයට තියෙන්න්නේෙත් රූප නවකයකුත් විතරයි. එකඒ එක තැන්ගොල හැටියට කයි වෙනස් වෙනවා. ඔබ නොදැක්ක කෙනෙක් ගැන. ඔබ නොදැක් පුද්ගලී ගැන දැන් මේ යම් කිසි විදිහට පොත්පත්ව සඳහන් වෙලා තියන කවනු අනුව විරයි. ඔය ඇත්තූ වඩන භාවනාවට වඩා පින්වර්ත්නි ඔය ඇත්තන්ට දෙයක් පෙනෙමින් දකිමින් කරන භාවනාව අතිසෙම්ම පිවූෝජනවත් එෙනවපපතිි පැල්දායකත් වෙනවා. දේවානු උල්සති වගේ භාවනාවල දිවලෝකොලි උපරණ දෙවියන්ගේ සත් සද්දා සති ජාග පැකඥා ආදී ඒකානා ගැන කල්පනා කරලා ඔය ඇත්තන්න කුසල් ඇතිකරගින් දිව්‍යාදී තැන්ගවට පත්තින පුළුවනි. නමුත් මෙතන්ද අට්ටික සංඥාව ගැන කතා කළ හම අට්ටික සංඥා පින්වර්ත්නි ඒ ඇට සැකලි සිවුර ස්භාවය පිළිබඳව දකිමින් ඔය ඇත්තන්ට හිතේකං කළගෙන දියුණුකරගන්න පුළුවන් වගේ මේක තිලක්ෂණයට නන්වන්නා පුළුවන්. ඉතිං එකේ අයගේ තත්ව හටියතයක වෙනස් වෙනවා දෙවියන් සතරවරන්දිවවරු බ්‍රහ්මයෝ සක්‍රධීවිරාජයා ආදී පිරිස් ඔබ දැක්කලන් හැ. ඔය ඇත්තන්ට ඒ පිළිබඳ අරමුණුගන්න ලි සිවෙන්නේ නැහැ එනිසා ඔබ කළ යුතුදේ තම. ඔය ඇත්තන්ට මේ පේන්න දකින්න දැන ගන්න තියෙන. ඔබේ මිනිස්සවුරයේ අටික සංඥාව අනුව කටයුතු කරන්න ඒයින් තියාන උපදවා ගන්න පුළුවන්. ඒවාගේ මේ විතාසනාවට නෑැන්වාට පස්සේ ඔබට මඟපය ලබා සසලින් එකගොට වෙන්න පුළුවන් කමත් තියෙනවා. තන්හාව. නැතිකර ගන්නවාකි්හම අවිද්‍යාවත් නැතිකරගන්න ඕන අවිද්‍යාතන් හා ආදිය සසර ඇඳ බැන් තබන කාරණාවලින් ඔබට ගැලවෙන්නවා. ඔය ඇත්තුූ ප්‍රඥාව දියුණ කරගන්නට ඕන ප්‍රඥාව දියුණ කරගන්නට රූපවීත්නා සංඥා සංකාර විඤ්ඥාන කියන ස්කන්ධ ධාතුආයත් නන්දිය ලූකී විමසා බලමින් කටයුතු කරන්න පින්වර්ත්නී ඔය ඇත්තුව නාමුරූප විදර්සනාවට නන්නමින් කටි නාමුරූප ධර්මයෝ හඳු නාගෙන අවබෝධ කරගෙන ඒ විදාසනා භාවනාවතාව දෝටත් වඩමින් සසලින් එගොඩ වෙන්නට අධිස්ථාන සේරීව කටයුතු කරගන්නට ඕනෑ. සත්පුරුස පින්වර්ත්නී ඊළඟත අහලතියෙන පස්නය තෙරුවන්සානය ගෞරෝනී ස්වාමින්දයන් වහන්සේ. ලංකාවට බුදුරජාණන් වහන්සේ වැඩිය බවක් තිපිටෙකය සඳහන් නොවේ යැයි එක්තරා ස්වාමිද්‍රයන් වහන්සේ නමක් පැවසවා. පිළිබඳ කවුණු පැහැදදි කරන්න. එසේ තිිපිටකේ සඳහන් නොවන්නේද. මිහිඳු මාහිමියන් වහන්සේ ඊර්දියයෙන් නොව නැවක ආබවත් පැවසුවා. එවිට සංගමිත්තාමිහිණීින් වහන්සේ වැඩ තිබුණියත් නැවකින්. එසේනම් ඒ කවුන සනහත නොවන්නේද කෙසේ වෙතත් මගේ පෞද්ගලික මතේ නම් ඊර්දීයෙන් නැතිනම් නැවකින් ආවත්. උතුන්සී සද්ධර්මය අපරට්ට ලැබීමම උතුම් බවයි. නමුත් ඉහත කවුණුුවලට වඩාත් තාර්කිික හා ධාරමික පිළිතුරක් ඔබහන්සේගින් අපිේක්සා කරමි කියලා. කවුණාවන්ත ගුණබර සත්පුෘුස පිංුවත්නී. භාගිවතුන් වහන්සේ ලංකාවට වැඩම කර බව. තිපිටකය අපූරුවට විස්තර කරන එහි අර්ථවණ ක්‍රම එවන අටුහාාවල සඳහන් වෙනවා. භාගවතුන් ොහන්සේ ලංකාවට වැඩම කලා වගේම. ඒ සොළුස්මස්ථාන සම්බුද්ධ පාදස් පාසයෙන් පාරිසුද්ධ පිම්බිම්බවට පත්වන විදිහත්. අපේ සමන්තපාසාධිකා විනි අටුවාවම සඳහන් වෙනවා. සූතදේශනා උක්කොම දහාට දහසක් වගේ තියෙන්නේෙ ඉතින්ගේඒ සූත දේශනා දහට දහසේ අතීටයේ සිතුණු සියල්ලම විස්තරවෙන්න ඒව ඔක්කෝම විස්තර කරන්නේ ඒ සූත දේශනාවං විස්තර කල්ලා තියෙන අටුවාටීකා ටිප්පනයාදි ගන්තවලදී. එතකොට බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කලා. වැඩම කළේ මහි අංගනයට අහසින්. නාගදීපේට අහසිං. කලණියට ආ සිංවඩම කළි සමිද්ධ සුමන දිවරාජයා නාගදිහිපේට. කිරිපාරුකත් අරගෙන වැඩම කළ. එතකොට මේ විදි ඇත බුදුරජාණන් වහන්සේගේ තුන්වල් ලංකාගමනයේදී සොලස්මස්ථානම සම්බුද්ධ පාදස් පාසයෙන් පාරිසුද්ද පම්බිමක් බවටත් පත්වුණ ඒව ඉතාම නිවැරදි නිරවුන් පැහැදිලි අතීත ඉතාම සිදුවුණු සිදවීම් සිදුවුණු බවනි දේශනා කරන්නේ ඊට සමගාමිවහිටී රජවරු පවා ඒක අනුමත කරමින් කටයුතු කාා සිදධ වෙලා තියෙන්නේ සාත්‍රිපිටක පොත්ල තිපිට කටුවා ගන්තවල ඒව සඳහන්ව නි අටවා ගන්තවල එතකොට පිළිබඳ ්‍රිපිටකේ සඳහන් නුවන්නේ දෙකිි ලැහුවත් පින්ුවත්නී තිිපිටකේ කිවූ හම. සූත්‍රවිණේ අභිතරමේ විතරක් නෙමේ. ඒ සූත්‍ර විණේ අභිතරමේ විස්තරකන ආර්ථවන ක්‍රමය කට යුතුයි. සම්පූණය මුළුමහත් ක්‍රමේම ගතයුත්තුයි. ඉතින්දී බුදුරජාණන් වහස එක සූත්‍රයක් දේශනා කළ හම ඒ සූත්‍රයේ ඒ විදිහට මත තිිපිටකේ අංග සම්පර්ණ ඔ ඇතු හිතන් තියෙනවා කියලද. බුදුරජාණන් වහන්සේ දවල්ඩානේ වල්දලද ස්නාකන? දශනාව හරියට දීගනිකාය මජමනිකාය තරම් විශසාලයි. තු දීගනිකාය මජමිනිකාය තරම් විශාල සූත්‍රයක් අපිට හම් වෙනවාද. ඒවගේම හවසට භාගිවතුන් වහන්සේ දේශනා කන ඒ ධර්ම දේශනාව සයුත්තනිකාය අංගුත්්‍රනිකාය තරන් විසාාලයි ඒ වගේ එක සූත්‍රයක්. එනිසා සත්පුරුෂ පින් වර්නි ඔය ඇත්තෝත්. භාග්‍යවතුන් වහන්සේ දීශනා කරපු තිිපිටකේ අර්ථවිවරණ ක්‍රමේ පැහැදිලිව නිරවුල්ව තියෙන විදිහ ඒ විදිහටම තේරුන් අරගෙන තිිපිටක සූත්‍රයක. විනේ පාටයකි ඒක සඳහන් ඔවුනාට සූත්‍රයේ විස්තර කරන. විනේ විස්තර කරන ඒ පාටවල ඒවාපූරුවට සඳහන් වන බව තේරුන්ගන්න ඒ ඇත්තටම සිදුවන සිදුවී මාලාවක් භාගිවතුන් වහන්සේ ලංකාවට තුම් වරක්ම වැඩම කලා. මිදු මහහිමියන් වහන්සේ ඉර්දියෙන් නොව නැවකා බවත් පැවසුවා මිහිදු මහරාතන් වහන්සේ නැවක වැඩම කලා කෙලා කියමුකු. එතකොඩ මිච්චරයක් කාලයක් දම කොළ පටුන ඉතා පූජනී අත්තයෙන් සලකනවන. ඒ අපේ සමාභූතීන් වහන්සේ වැඩමවාගෙන අපේ සගමිත්තා මහතයා රහතයනින් වහන්සේ වැඩම කරප ස්ථානය හින්ද. එතන විහාරස්ථානයකුත් තිබ්බන්නේේ ඇත්තට මීහිදු මහරාතන් වහසේ ලංකාවට වැඩම කළේ නැවකනනාම්. න රස්ථානයකත් හැඩෙන්න්නේ එපාය. මින්ඳු මහහිමියන් වහසේ වැඩම කළ හවල් තැනින් කිෙමන දේශනා කරනවන. එතකොට එතන විහාරස්ථානයක් සයි කොයි අයිතිහාසක විස්තර. එහෙම ඓතිහාසක විස්තරය සඳහන්න වෙන්නේ එහම වැඩම කරපු නැතිහින්ද. මිඳු මහරාතන් වහන්සේ ඒර්දීෙන්න්නඇතුව නවක ඩම කලා කියමුක නැවක වැඩම කරලා පාගයිම් මිහින් තලිය අම්බස්තර ස්ථානයට වැඩම කරනකම්. දහි රජතුමාගේ චටරපුරසු හර රත්තුමා දැනගන්න ඇද මෙ පිරිසක් ඇවිල්ලා ආගන්ධකය පිරිසක් වෙන්න මේ විදිට මේ පැත්ත යනවා කියලා. රජතුමා අම්බස්තල චෛත්‍ය මිහිඳදු මහරතන් වහස මොනගැහවුණු මිහින්තලා පහවේ ඒ වටපිටාවේ මෝදඩේමේ යනකොට රත්තුමාටිහෙමනං රත්තුමාගේ ආරස්සාාවට ඉන්න පිරිස කියන්න ඇද. රතුමනි යන්න එපා ගන්ක පිරිසක් ඇවිල ඔය කැලයාස ඉන්න එහම කියන්න නඇත්ද. කෝහෙම සඳහන. ඒම සඳහනාක්ම ඇත හෙ දෙයක් වු නැති හින්දා. එතකොට මේ මිත්‍යා මතවාද එකඒක් කනනාග මනස්කාතෝය ඇතු ඔලුවට ගන්න එපා බුදුර මහිදුම හරාතන් වහන්සේ ඒ තියෙන් ලංකාවට වැඩම කලා හසින් වැඩම කලා ඒ වැඩම කල නිසා තමයි ඒ සිදුවීම් ඒ විදිහඇතියෙන්නේ එහෙම නොවනානම්. අපේ සග මිත්තා තේණින් වහන්සේ වැඩම කරපු ස්ථානවල වගේ මිහිදුම හාරාතන් වහසේ වැඩම කළේ නැවක නම්. ඒ විහාරස්ථාන බිහිවෙනවා ඒ බොහො පූජනීයත්වය සලකනවා, බොහෝ දේවා සිද් වෙනවා පළවැෙන දවස මෙතන වැඩ හිතිය දෙවන් දවස මෙතන වැඩ හිතිය සීම බෝධිහස වැඩමවාගෙන එන කොට තන්තිරි මලයාදී විහාරස්ථානවලේ සිදුවීමගේ එම ිහිඳදු මහරතන් වහන්සේ අන්තිමට මෙතන්දි වැඩම කේ මෙතෙන්දි මන ගැවනේ එහම බොරුවක් වෙන්නන එහමනව සඳහන් වෙනවාන එහම සඳහන් නොවෙන්නේ එහෙම දෙයක් උන්න ඇතිහින්ද මිහිඳදු මරාතන් වහන්සේ අහස ඉතිීන් වැඩම කලේ. සංගමිත්තා මිහිණින් වහන්සේ වැඩතිබුණත් නැවකින්. එසේ නම් ඒ කවුණන සනාත නොවන්න්නේ දෙෙක්. එල ඇවොත් මිහිදු මහරහතන් වහස නැවකිින් න්නං වැඩම කළේ සංගමිත්තා මහරාතයණින් වහන්සේගේ වැඩමකරපි ස්ථානවල සම්පූර්ණවන්සකතාවගේ මේ වන්සකතාවකුත් එන්න ෝනහම වන්සකතාවක් නැත්ති එහම නොවනු හින්ද. එතකොට මේවත් පිළිපින්වන තරකයට ගන්න හදන්නේ ධ්‍යානගැන් නොදන්නාකම, අභිච්ඥාගැන් නොදන්නාකම, නාමරූප ධර්මගැන් නොදාකම, ධර්මයේ පිළිබන් නොදන්නාකම, ඒ ඇත්තාට ධර්මඥානයක් නැතිකමසා ඒවා දියුණු කරගෙන නැතිකමයි. තිිපිට කටවාටක ආදී බුද්ධ වචනේ විශ්වාස නොකරන, ඒවාගේම ධර්ම දරවිනේ දරකමක් නැති. ඒවාගේ ඒ තුළින් දියුණුවක් ලබල නැති උදවියගේ හිස්මත ඔයඇ. පිළිගන්නනිපාත්‍රපිටක බුද්ධ වචනයෙන් සාටවාටකාදිය සඳංවල කවුණුම පිළිගන්නට කටයුතු කරන්න. සත්පුරස පිංවයත්නී ඊළඟට අහලතිෙන පස්්නේ තෙරුවන් සානය ස්වාමීන් වහන්සේ, සම්ය අත්දෘස්තිික බෞද්ධ ආගමික කෙනෙක්. කිසියල් ලාභප්‍රයෝජනයක් සඳහා හෝ, තමන්ට ඇතිකින්න කිසියම් ගැටලුවක් විසදා ගැනීමේ අරමුණින් හෝ වෙනත් ආගමත් සාරණගිය පමණින්. ඕහු මිත්‍යදුෘස්ටික නොවේ නේද. මොකද ඔහු තුළ තිබූ කර්මකරම් පල විශ්වාස එලෙසම පවතිය නිසා. තවද බෞද්ධයගගේ සානබිඳෙන අවස්ථා මොනවාදයන්න පහතා දෙන්න සාමීන් වහන්ස තෙරුවන් සානය කියලා. සත්පුරස පිංවර්ත්නේ බෞද්ධයෙක් බවට පත්වවෙන්නේ ඒ කෙනා බුද්ධරත්නය විශ්වාස කිරීම. ධර්මරත්නය විශ්වාස කිරීම සංගරත්නය විශ්වාස කිරීම ඒක අ තුනුරුවන් සරණ යෑම සහ තුනුරුවන් සාණගිය කෙනෙක් තුළ තියෙන්න ඕන නිශ්චිතවසයම රකින්න ඕන පංචසීලය නිසා. එරක තුනුරුවන් සානගිය කෙනෙක් පන්සේ රකින ප්‍රතිපාත්තියක පිහිට පුගෙනෙක් අන්න සැබෑ පෞද්තියක. උපත්ති ලේබලකාරයෝ බෞද්ධයෝ නෙමේ. උපපැත්ති ජම්ම ලේඛනය තියෙන ඒ බෞද්ධ කියන ආගම නාමිකවතියන අය බෞද්ධයෝ නොවේ. එතකොට පිින්ුවත්න කවුරු හරි කෙනෙක් තමාන්ට තියන ගැටලුවක්කෝ කිසිල් ලාභපියෝජනයක් සඳහා. ඒක විසදාගැනීමේ අදහසින් වෙනත් ආගමක් සානයනවා නම්. ඔහු මිත්‍යාෘෂ්ටික නොේ නේද කෙළහවොත් නෑ ඔහු අන්ත මිත්‍යාදුෂ්ටිකයෙක් වෙනවා. ඒකට හේතුව මේ ලෝකෙ ඇතිවන ඕනෑම ගැටළුවක්. ඕනෑම පස්නයක්, ඕනෑම ලාභ ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් බුදු දහම තුළි. බුද්ධරත්නය සරණගිය ධර්මරාත්නය සරණගිය සංගරාත්නය සරණගිය ඇත්තු පන්සේ රකිනවනම්. ඒ ඇත්තන්ට ලාභ පයෝජනවල අඩුවක් වෙන්නේ නැහැ. එතකොට ඔබේෙන් පස්සනයක් එනවා එහෙමනම් මේ බෞදධරට මෙහෙම දුප්පාතුනී ඇයි කියලා. ඒකට උත්තරයක් තියෙනවා මේ බෞද්ධරට පාලනය කළේ මෙටෙක් කාලයක් බෞද්ධ අය නෙමී. එතකොට අතීතේදී එහනං අච්චර දියුණෝනේ කොහොමද වැැව්වාමුණු හදලා පැම්පකුණු හත්ලා කුට්ටම් පොකුණු වගේ නිර්මාණ කරලා සීගිරි වගේ නිර්මාණ කරලා,ගොහොමද උනේ කියල ඇහුවොත් ඒ කාල හිතය බෞද්ත රචවරු. ඒම නං දැම් මේ කත්තිය බෞද්ධ කියලා කියන්න මේ හැමෝ පක්සමේ රජයේ අය විපක්ෂය හැමෝම් බෞද්ධයි කියල කියනවන්නේ. ඒ ඔක්කෝම තමන්ගේ දේශපාන චන්දව්‍යාපාරයට විතරක් බෞද්ධකම් පාවිචිකන විවිතාකාර මිත්‍යා මතවාද ඔස්සේ යන බොරුවට හාමුරුවල් ළඟ ටැවිල්ල ලොකූ පිරිත්නූල්ලක් ලනුවක් වගේ ගැ ාන හාමුදුරණය කළ මිනිස්සුම්ම චන්දයවෙන්වෙන් විතද කරවට්ට ගන්න ඒ කපටි කවිඩාටික වංචික පුත් ගොරයෝ පිරිසක් බෞද්ධ රටක් කියන්නේ ලෝකී ධනවතුන් අතර ධනවතුම ඉන්න බලවතුන් අතර බලවතු ඉන්න මහා ඉහරින්ම ධනවත්ත රටක් බෞද්ධි ඉගැන්වීම් තුළ ඒක විස්තර කනවා එදා මඟදාධිප තිබිම් බිසාර මහරජ්චරුවන්ගේ රාජතානය පිරිහුරණෑනෙ. පුතා ඝාතනය කරලා ඇග මේ ගැනීම ඇරන්න බලන්නක රාජථානය කොච්චර ර්තනය වුනාද. කුරු හරත්තුමාගේ රාජතානය පිරිිහුණේ නෑනේ ුදුරජාණන් වහන්ේ ලෝක පහදුරනා කළ රාජතාානය දුපත්තුන් නෑනේ රත්ථානය බලවතුුණානේ. මේ මේ මනුස්සන්ගේ රාජතාන විතරක්නේ මේ දවලෝක අතිහෙමන. දිවෙල්ලෝක උපත්ති ලබන දෙවරු අතර වදට වඩා. බොහොම බල සම්පන්න බොහෝම පැහැපත් බොහෝම හිටපු දෙෙවරුන්ට වඩා යසුරු වලින් පොහොසත් දෙවරු කොච්චරීට පස පළල වුනාද. බුදුරජාණන් වහන්සේ නමක් දෙසනා කරන ධර්මය පිළිපත්නවාන. දිවියලෝකවල ඉන දෙවියන්ගේ බවබෝග සම්පත් වැඩිදිියුණු වෙනවා නම් මිනිස්සුන්ගේ බවබෝග සම්පත් කැන අහන්න දෙයක්ද. පින්වර්ත්නය වෙනත් දෘෂතියක්ක් ගත්ත හම ඔබ මිත්‍යා දුෘස්තිකයක් වෙලා තියෙනවා ඒක නැති කරගන්නම් නැවතත් තුනුරුවන් සසාහන ගිහිල්ලා සිල්ර කෙන කෙනෙක් බවට පත් වෙලා ධර්මය උගන්නන කවුණ අනුව කට යුතු කරගන්න කරම කරම්පලි විශ්වාස කරනවා නම් කෙනෙක් මුක් මොකරද වෙනත්ම් ලාභ පයෝජන වෙන්වී යන්නේ. කරම කරම්පලි විශවාස කරනවා නම්. දානාදී වැඩ පිළිවලෙන් තමන්ගේ නාමුරුවප දරමවල කරම අපූරුවට හසුරුවාගෙන ඒ ඇත්තු දනවතුන් අතර දනවතුන් බලවතුන් අතර බලවතුන් වෙනවා දිට්ට ධමවීතනය වසේම. මොනවාහරි දේකට මිත්‍ය දුෘෂ්ටික දේවා සානගියව ඔහුගේ තොනරුවන් සානයම නැති වෙලායන්න ඔහ මිත්‍යා දුෂ්ටිකෙක් පවට පත්වෙනවා බෞද්ධ කියන නම හිටිය සමාජිහෙම පෙනේ හිතියත් ඔහුගේ කටින් එහෙම පිට වුණාත්. ඔහුගේ ඇතු ලාන්තය සම්පූර්ණයම මිත්‍යාවන්ගෙන් පිරිලා. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට අහලතියෙන පස්්නේ තමයි පින්වස් ස්වාමීින් වහන්සේ පත්කඩ තන ඇතිරලි. භාවනා ආසන පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස විදිහට ධර්මය සඳහංවන්නේ මොනවාද තෙරුවන් සරණයි කියලා. සත්පුරුස පිංවර්ත්නී ආසන පූජා කරනව කියන්නේ මහත්වල මහානිසංසගෙන් දෙන පින්කමක්. මොකතය භාවනා ආසනය ඉන්ඩලා තමයි. ිවතුන් වහන්සේලා ධ්‍යනුපදවා ගන්න කෙලසුන් තවන්නේ තිලක්ෂණයේ දකින්න නාමුරූපි ස්කඳධාතු ආයත්නාදී අපූරුවට විමසා බලන්නේ ඔය භාවනා ආසනය ඉඳලා එනිසයේ ආනිසංස අති විශාලයි. පිවමතුරා බුදුරජාණන් වහන්සේට දඩුමැස්සක ආසනයක් පනවලදීමේ පිණින්. බොහෝවාර්ගාන සක්කදීව රාජ පදවිය සක්විති රජ පදවිය ලවපු පව අපධානපාලිය සඳහන් වෙනවා. ඒ පදවි ලැබේ ඒ කාසන. දායක අපේ තෙරුන් වහන්සේ. ඒවගේ හේමක තෙරුන් වහන්සේ පේදස්සී බුදුරජාණන් වහන්සේට රත්තරම් පුටුව පූජා කරපු හින්දා දීවලෝකයේ මනුස ලෝක දෙවමිනිස් උසස් සම්පත් ලබාගත් බවත් සඳහන් වෙනවා. ඒවගේ ඇතිලි විජිනිපත් එහෙම පූජාකිරියපු හින්ද තවත් බොහෝ ආන්ුසංස ලවපු ආකාරය අපේ බණපොති සඳහන් වෙනවා. මේ විදිහට සත්පුරුස පින්වර්නි විජිනිපත් වගේ ඔබ මේ අහලා තියෙන ඇතිරිලි ආදිය පූජාකරපු ඒ තන ඇතිදිරි භාවනා ආසන ආදිය පූජාකරපුකි ආනිසංස ලබ්පුූ චරිතකතා බොහෝ මෙයක් අපිට හම්බ වවා විශේසයම රාගී නැතිකරන්න දීසේ නැතිකදන්න මෝහේ නැතිකදන්න මේ කොළොස් මහාගිනි නිවන්නට අතිසීමම උපකාර වෙනවා ඔබ ඒ පූජාකරන ආසනය. ඒනිසා ඔය ඇත්තන්ටත් කිසිදු කරදරයක් නතුව සසරින් ඉගොඩි වෙන්නට ඒ අති සීම උපකාර වෙනවා. ඟට අහලතියන පස්නේ තමයි සුපිංහත් සාමින් වහන්සේට මාගේ පාදාාභිවන්ධනය නමස්කාරයේ වේවා. ස්මින් වහන්සේ අපකිරේ කරුණාවෙන් පහදා දෙන සේක්වා එදෙදා ජීවිතයේදී නාමුරූප සංස්කාරයන් තුළ ඇති අනිත්‍ය භාවයන් සිහියට නගාග අනිමින් ජීවිතයේ පවත්තා ගැනීමට කළ හැකි මනසිකාරයක් පහදා දෙන සේක්වා. ඔබවහන්සේට නිදුක් නිදෝගී චිතජීවනය වීවා කියලා කවුුණගන්තේ ගුණබර සත්පුරුස පිින්වර්ත්නී ඔය ඇැත්තෝ ගමයි යනකොට ඇත්තටම ගමයි යනවා කියල සත්්‍යේ පුද්ගලයෙක් මම කියලකිනේ එක කියාවක් වෙ නැහැ වෙන්නේ ගමයි යනව කියල හිතක් ඇති වෙනවා ඒ සිතත් සමඟ චිත්තකිරිය වායෝ උදාාතුවේ ඇතිවෙනවා. ඒ චිත්තකිරිය වායෝ දාාතුවෙන් කායි විඤ්ඥාත්තිය ඇතිවෙනවා. ඒ කායවිඤ්ඥත්තී නිසා අති සංඝාතය ඇතිවෙනවා. ඒ අ අතිසංඝාතයේ ගමංකරන විදිහට කටයුතුු සිද්ධ වෙනවා. මෙතන සත්්‍යේ පුද්ගලයෙක් මම කර දෙයක් නෙමේ වනේ ඔය ඇත්තන්ටේ වගේ සිතක් ඇතිවනා. සිතත් සමඟයි කායි විඤ්ඥත්තිය ඇතිවුණා ඒ ගමංකරන ස්වභාවයක් මේ ඇති වුණා මේ විදිහට පින්ුවර්ත්නි සිතයි කයයි කියන ඒ හේතුපල් ධර්මයන්ගේ කියාකාරීතයක් වූ ධර්මවල වැඩ පිළිවෙලයක් තමයි සිද් දෙ වෙලාති ඒවාගේ එකිනක සම්බන්ධයගේ ක්‍රියාව සිද්ධ වෙලා. ඔය ඇතු කනකොට බොනකොට නානකොට වැසිකලි කැසිකලී යනකොට කතාබස් කරනකොට හිනාාවෙනකොට ඔය හැම වෙලාවකම සිත වෙලා තියෙන්නේ ඔන්න ඔය විදිහට. පිංුවත්න නාමරූපවල කියාවලියා. එතකොටේ නාමරූපවල කියාවලිය බැලුවහම ඔය ඇත්තන්ට පෙනීවි. ඒවා දැන්ගමනයන්න පටන් ගන්න කොට තිබ නාමරූපනෙමේ තත්පරයක් ගිහි තියෙන. තත්පර එකකතුනනාක් ිහින්ත විනාධියයක් පැයක් ගිහිලා තියන. එතකොට ඔය ඇත්තන්ට මේ මොහොතේ ධර්මස්සවනය කරමින් තියනකොට තියෙන් නාමරූපනෙමේ දැම් මේ වචනය කියන වෙලාවේදී ඔය ඇත්තංග වේ තියෙන්නේෙ. ඒවා හැම මොහොතකම හිීතුූන්ගින් ඇතිවෙලා නැතුවයා. ම නැවත් හේතු හින්දා ඇතිවන ඇතු නැතු යන පරම්පරාව අන්න ඒ පරම්පරාව නුවනට හසු කරගන්නට ඔබ කටයුතු කරන්නසිහයෙන් ඉන්න අසීයට පත්වෙෙන්නේ පා රාගදේශ ඉර් සයාමාන කෝදාදීෙන් අසීයට පත්තෙන්නේ පා ඔය ඇත්තුූ සිහයෙන් ඉන්න නුවනීම බිමසා බලන්න ඔය නාමරූපධර්මයන්ගේ ක්‍රා පටිපාටිය. ඊළඟට ඔය ඇත්තු හලතියන ප්‍රශ්නේ තමයි තෙරුවන්සාරණය ස්වාමීින් වහන්සේ, අන්‍යාගමික පිරිස්, තමන්ගේ ආගමට දක්වන ගෞරවේ තරන් ගෞරවයක්. සහර බෞද්ධ පිරිස්, තමන්ගේ ආගමට නොදැක්වීමට හේතුව කුමක්ද ස්වාමින් වහන්සේ. එයට හේතුවය බුදුදහම තුළ පන්සල් පැමිණීම, පෝහට සිල්ි ගැනීම, ධර්මස්ස වනය කිරීම වැනිදීවල් අනිවාර්ය නොවීමද ස්වාමින් වහන්ස කියලා. සත්පුරුස පින්ංවර්ත්න. යාාගමික පිරිස්. තමන්ගේ ආගමට දක්වන ගෞරවී තරන් ගෞරවයක් සමහර බෞද්ධ පිරිස් තමන්ගේ ආගමට නොදැක්වීමට හේතුව කුමදද කියලා ඇවුවොත්. පිින්වත්නී බෞද්ධකම ලැබෙන්නේ උපපැන්නේට නෙමේ. උපපැන්නේට බෞද්ධ කියලා දානවා. බෞද්ධකම ල සැබැහැවටම ලැබෙන්නේ බුද්රත්වේ ගුණ දැනගෙන ඇතිවන පැහැදීම. ධර්මරාත්නයේ ගුණ දැනගෙන ඇතිවන පැහැදීම. සංගධත්නයේ ගුණ දැනගෙන ඇතිවන පැහැදීම. තුනුරුවන්ගේ ගුණ දන්නාකම නිසා ඇතිවන පැහැදීම. තුනුරුවන් විශ්වාසකිරීම, තුනරුවන් විශ්වාස කරලා තුනුරුවන් සරණ ගිහිල්ලා ය සාණගිය කෙනා තුළ නිත්‍ය විදිහටම රකින සීලයේ විදිහට පංචසීලයේ තියෙනවන අන්න බෞද්ධයා. එතකොට අන්‍යාගමික පිරිස් වගේ. සහර බෞද්ධ පිරි ආගමට ගඩු නොකරණ හේතුවමොකදදකේ ලැහුවොත් ඔවුන් බෞද්ධ නාමිකව ඉන්න බෞද්ධ නොවන පිරිසාකන්දා. ඔවුන් කිය අපි උපපාති බෞද්ධ අපි පරම්පරාගත බෞද්ධයෝ කියලා. පරම්පරාවෙන් බෞද්ධකමක් කොහොම දෙන්න පරම්පරාවෙන් තුනරුවන්සානයමක් පරම්පරාවෙන්. පන්සිල සමාධංවීමක් කොහොමද වෙන්නේ. පින්වුවත්ී ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙන් ඒ පරම්පරාවේ කලින් හිටිය කට්ටිය ඒ විදිහට හැක් කට ඒ පරම්පරාවේ ඒට පස්ස පහල වන කට්ටියට කල්්‍යයාණමිත සේවනය හරියට ලැබි ලනහැ. ඒ නිසා තමයි ඒවදධවිය මේ නොමග ගිහිල්ලා ඉන්නේ. ඒ පරම්පරාවේ මෞපිය වැඩි හිටියෝ හ සැබෑ බෞද්ධෝ විදිර තුන්රුවන්සන ගිහිල කටයුතු කරන්න ඇති. හැබැයි ඊට පස්ස බිහිවුණු කට්ටිය විවිධාකා නිරාගම. ෝ සල්ලාල ජීවිත ගෙ වන උදවේ විධාකාරය ගැසුරට ගහෙල්ලා. ඒ ඇත්තෝ මිත්‍යයා දුෘෂ්ටිකය වෙලා බෞද්ධනාමය හොරෙන් පාවිච්ි කිරීමක් තමයි ඒ කරන්නේ. පින්වන ඒක නැතිකරගන්නනා ඒ ඇත්තව බුදු දහම දැනගන්නට ඕනේ ත්‍රිපිටක අටුවාටීකා පරිවාර ගන්ධ සහිත උතු ත්‍රිපිටක බුද්ධ වච්චන ැනයගෙන ගන්න ඕනේ. කල්යානමිත්ත සේවනය ලබන්නට ඕන මෙතන වෙලා තියෙන්නේ සිංහල බෞද්ධය අතලොස්සක්. ඉන්නවා සිංහල නිරාගමිකෝ වැඩිවෙලා සිංහලකි කතෝලිකයින්. වැඩිවෙලා සිංහල අන්න. මතවාර්දාානය වැඩිවෙලා සිංහල මාක්සවාදීන් වැඩිවෙලා සිංහල ගේරා ආදී පිරිස් වැඩිවෙලා ඒවාගේ වාමාංසික දේශපාලක්න වැඩිවෙලා නමු සිංහල බෞද්ධ පිරිස් අපූරුවට තමන්ගේ දහම ගෞරවෙන් ආරසා කරනවා. අ සිංහල වාමාන්සික බෞද්ධ නොවන අයගේ ඒවාගේම සිංහල. නිරාගමිකාදී පිරිසගේ සිංහල ජාතිය තුළ ඉන්න සැබැෑ බෞද්ධයින් නොවන පිරිසගේ හිරිහර පීදා නිසා තමයි මේ විදිහට සිංහලයෝ බුරුධාමර ගරුකන්නේ ආදී විදිහතත් කියන්නේ නමුත් ඇත්තම කතාව සිංහල බෞද්ධයින්නම්. අදවතිීමම තුනරුවන්සාන කියහිලා අ අපූරුවට ඒ දරමී හැසිරමින් කටයුතු කරනවා මෙතන සිංහල බෞද්ධයන්ගේ වර්ධක්නමේ තියෙන්නේ සිංහල බෞද්ධ උපාසකුපාසිකාවන් නොවී ඉන්න අයගේ ඒ වැදි හැසිරීම නිසා තමයි අනිත් ඇත්තුොත් ගලුකර නෑ වගේ ලේබලයක් හැදෙන්නේ ඒක සම්පූර්ණයම වැදි එක පින්වර්න සැබෑ සිංහල බෞද්ධ පාසකු පාසිකාවල් තමන්ගේ නාමරූප දරමවලට හානි පැමණෙනවට කැමති නෑ ආස ැති. ට කැමතින වානේ සැබ්බල ප්‍රඥා නැති වෙනවට කැමතින ම්හිට තැන් ඇති වෙනවට කැමතින දෙලොෝ යහපතක් වෙනවට කැමතින දෙලෝ විනාස වෙනවාට කැමතින බල්ල කපොටේ ගෑඩියේ ගෙම්බෙ හූුණේ ගඩවිල්ලෙක් කෝඩැල්ලෙ එක් කළ උපත්නවට කැමති නෑ නරක උප්‍රත්න අට කැමති නෑ ඒ උදවිය සසරින් ඉගුඩ වෙන්නයි කැමති වෙන්නේ. සසරින් ඉගුඩවන වචනයවත් අර නැති ස්කන්ධ ධාතු ආයත්න ඉන්දීයන් ගැන දන්නේ නැති මිත්‍යා දුෘෂ්ටිකයින්ගින් ගෞරවයක් බලාපුරොත්තු වී යුතුත් නැහැ. ඊළඟට ආලතියන පස්්නේ තමයි ගරු කල්්‍යයාන මිත්‍යාණන් වහන්සේ. කටිනචීවරයක් පූජාකිරීමේ ආනිසංස. ත්‍රපිටකේ සඳහන් වන ස්ථානයේ පෙන්වා දෙනමින් ඉල්ලා සිටිනවා. එමෙන්ම කටින චීවරයක් පූජාකිරීම අම් අන්පුුණ්්‍ය කර්මයක් අභිබවා යන බව සඳහන් ස්ථානයේද පෙන්වා දෙනමින් ඉල්ලා සිටිනවා. ඔබවහන්සේට නිදුක් නිරූගීභාවී අත්තේවාකයා පාර්තනා කරනව තිරුවන් සාණයි කියලා. සත්පුරුස පිින්ුවර්ත්නය අපේ තිපිටක අටවා දේසනාවලට පරිබාහිතව තියෙනවා නාගිත තේරාපධානය සඳහන්වන පින්වත්නී නාගිතාපදාානයක්. ය නාගිතාපදාානය අපූරුවට සඳහන්වනවා කටින චීවර පූජාවේ ආනිසංස ගැන. කටින චීවර පූජාවක ආනිසන්සේ ලැබෙන්නේ කටින සිවරක්ම පූජා කිරීමෙන් නෙමේ මාස හතනක්තිස්සේ. අට මහා කුසාසත් ඇතිවන විදිහට චිත්ත සන්තතිය බලවත් කර ගැනීම. ඒ පිළිබඳව ඕන තරන් අපිට හම්බ වෙනව සූත දේශනා. ඇහිත කුසලී පිහිටුවාගෙන සතතිමත් කර ගන්න විදිහ ගැන ඒවාගීම පිංවත්නී පාටිහාදිය පක්ක උපෝසතයන් සමාධංගීම් සම්බන්ධව වස්තුමාසය සමාදංවන ඒ. විවිධාකාර උපෝසත ක්‍රම ඒවගේම රකින සීලේ මේ විශේෂයෙන් සිදු කරගන්න පුුණ්‍ය කරම කුසල ස්වභාවයක් මේ වගේ මහා විශාල එක්කු මේ පුුණ්්‍ය ක්‍රම පිළිබඳව තිපිටකේ සඳහන් වෙනවා. අභිධර්මයත්. අපිට අටමාහා කුසාසිතවලද අපූරුවටඒ විස්ථර්ටික හම්බ වෙනවා. එතවර කටින පූජා පින්කමක් අවසාන පින්කාම් විදිහට කරනකොට ඒ ඇත්ත කටයුතු කරන තුම් මාසේ හැම දවසකම උදේ දව රාතී විදිහට තුම් මාසේම කරගන්න පින් අංවලට මුළු මහා සසරම සක් දෙව පදවි පවාලාමින් මාහිල සම්පත් ලාමී ඉක්මනින්ම සුවසේ නිවන් දකින්නත් හැකියාව ලබා ගන්නවා. අවසානයට කරන කටන චීවර පූජාවිදිීත් චීවර පූජාවය අනිසන්සත් ඉහලින්ම ලබනවා. එනිසා ්‍රිපිටකේ බොහෝ තැන්වල විසිරී පැතිරී පවතින කාරණාරාසික්ම තමයි, කටින පූජා පින්කමත් එක්ක අපිට දැනගන්න තියෙන්නේ කටින චීවරය ගැන සඳහන් වෙන්නේ නාගිතාපදානය එතකොට කටන ජීවරයට කලින් කාල සීමාවී කරගන්න හැම පින්කමක්ම තැනින් තැන විහිත්ලා තියෙනවා කපරපක්වලට එහෙම පූජකරන ඇතිලිවල ආනිසන්ස. සිවරුවල ආනිසංස ඉදිකටුුවල නිසංස අපධානවල හෙම සඳහන් වෙන මේ වගේ පින්වර්ත්නනි කටින ජීවර පූජාවට සම්බන්ධ වන පින්කං විසිරී පැතිරී තිිපිටකේ පුරා පවතිනවා. සත්පුරුස පිංවර්ත්න ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි අපේ පන්සලේ උදේට ධාතු වන්දනාවට යනවා. අපි වන්දනා කරන විදිහ පැහැදිලි කරන්න කියලා සත්පුරුස පිංවර්ත්නී ඔඇතු ධාතුවන්දනාවට යනවා නම්. මුලින්ම දෙවියන්ත ආරාත්නා කළ දෙවියන්තත් ඔබ ඔබේ කල්්‍යානමිත්ත ඇසුරට එන්න කියලා කොතා කරන්න. ඊට පස්සේ දේවතා රාත්නාාවන්ගේ පස්සේ ඔය ඇත්තු සිල්ගන්න. පන්සිල් අරගෙන ඇසාමාරින් දේවතරාත්නාව කරන්නේ. පන්සිල් අරගන්න. පන්සිල් අරගන්නවා කියන්නේ ඔය ඇත්තු කලින් සමාදංවලා ඉන්න සීලේම බිඳගන්නේ නැතුව නැවත ආවාර්චනය කරල බැලීමක්. එතකොට ඔ ඇත්තන්ට ඇතිවන කුසාසිත්වට නැවත් නැව තලුත් එෙනවා පින්මස්වභාවේ ඔය ඇතු රහකින සීලේ නැවත් නවත මෙනිහ කරන් තරමට පින් සිද්ධ වෙනවා. ඉන්පන්ස දෙවියන්ට ආරාත්නා කරලා ඔබ රැගෙන ගිය මල් පහන් සුන්දුුන් ආදිය පූජා කරමින් ඔය ඇත්තුූ තුන් සූතියාදිය සධ්්‍යායනා කළ දෙවාන්ට ඥාතීට පින් අනමෝදන් කරමින් අවසානයේ නිවන අරමුණු කරගෙන ඉදම් මේ පු්ඥං ආසවක් අවන් හෝතු ආදී විදිහට නිවන අරමුණු කරමින් සත්‍යයක්යා කරමින් කටයුතු කරගන්නෑ. සත්පුරුස පිින්වුවත්නී ඊළඟට අහලතිීන පස්නේ, අවසර අපි හාමුදුරුවනේ පින්වත්ගරු කල්්‍යයානිමිත ස්මින්න් වහන්සේට පළමුමාගේ නමස්කාරී වීවා. වෙසක් පුන් පොහෝ දිනයි. අටසිල් හෝ දසසිල් සමාධං වූ උපාසිකාවක්. හවසසිල් පවානය කර. එදිනම හවස බැතිගේී ගායනා කිරීම වර ද්ද. සමාදං වූ සීලයේ කඩකර ගැනීමක් වේද. ඇසීමටද වර දක්සිදවේද. පින්වස්වාමින් වහන්සේ මේ කවුණාවෙන් පහතාදන සේකවා. පින්වාත් ඔබහන්සේට කායික මානසික සුවේනි දුක් නිදෝගේී දීර්කාය සම්පත්තිය ලැබේවා තිරුවන්සාන්න අපේ හාමුදරෝණය කියලා. සත්පුරෘත පිින්වුවත්න වෙසක් පෝයයට කලින් ඔය ඇත්තුූ බැතිගී පුහුණු වෙන්න. වෙසක් පෝය දවස උදී ඔය ඇතු සිල් සමාදන් වනාම නචගීත වායත විසූකදර්සන මාලාගන්ධාදී සියල්ලගින් වෙන් වෙලා හවස සිල් පවානේ වෙනකම් පවානය කරනකම සිල්රකින්න. සිරරකිමින් ඉන්න වෙලාවේදී බැතිගී කියන්න යන්න එපා. සිල් පවානය එකරන්න. සිල්පවානය කරාත් ඔබ නැවතත් පන්සිල්රකිෙනෙක්. පන්ස ර අර නැටුම් ගැවුම් වැවුන් ආදිය ඒකින් වැලගෙන සිල්පද සමාධංවෙලා නෑ පන්සල් රකිමංගන්නේ දැංවුව ඇත්තු බත්ති ගීත කායනා කරන්න. ඒ බැති ගීත කායනා කරල ඒ පින්කමත් සිද්ධ කරන්න. සිල්රකින මොහොතේ ඒ කරන්නේා ඔය ත්තු අටසේ රකින මොහොතේ දස්සේ රකින මොහොතේ ඒ කරන්න ඇතුව පන්සේ රකිින ොහොතේ ඒ කිරීමේ වරදක් නැෑැ. ඊළඟට අහලතියෙන පස්්නේ පින්වස් ස්වාමින් වහන්සේ. මම බඹලොව, බ්‍රහ්මලෝකයේ ඉපදින්න ගොඩක් කැමති. බඹලෝව ඉපදින්නේ කොහොමද ්‍යන උපදවාගත යුතුමද. සද්දාසීල සුතතියාගේ ප්‍රඥායන උතුම් පංජසයක බලතර්මයන් පුරුදු කිරීමෙන් පමණක් බඹලොව ඉපදිය නොහැකිද. පින්වස්වාමින් වහන්සේ මේ පිළිබඳව ම හට කවුුණාවෙන් පහදාදන සේක්වා තෙරුවන් සාණය කියලා. පින්වත්යේ බ්‍රහමලෝකවල උපත්නවනම්. ප්‍රථමධ්‍යාන බ්‍රහ්ම ලෝක තුනත් තියෙනවා. බැහ්ම පාරිසජ්්‍ය දුරුවල විදිහට පැතමධ්‍යානය පරිත්්‍ය විදිහට වැඩුව ඇත්ත. එවගේම මධ්‍යම්පමාලයට වැඩුවූ ඇත්තෝ බ්‍රහ්මපුරූ හිතේ මහා ප්‍රහ්ම මේ උසස් විදිහට වැඩුව ඇත්තපනීත විදිහයට. එය දුතිී අත්්‍යානයේ දුරුවල විදිහට වැඩුවකට්ටය පරිත්තාාවේ මධ්‍ය ප්‍රමාට වැඩුවකට්ටිය අප පමානාවේ උසස්විදිට වැඩුවකට්ටය ආභසරේ. දුතිී අත්්‍යානයේ දුරුවල විදිහට වැඩුවකට්ටිය පමේ පරිත්ත සුබේ. ඉට පස්සේ සුභකින් හේ මධ්‍ය ප්‍රමාට වැඩූහයි. අපමාන් සුභය මධ්‍යෙන් ප්‍රමාණයට වැඩුව සුභකින්හ උසස් ප්‍රමාණ්ට වැඩුවයි. එතකොට වේහපපලය චතුත් අධ්‍යානය වැඩුව කට්ටිය. මේ විදිහට පින්ංවත්න උපත්තය ලබන විදිහත්වයවා. බ්‍රහ්මලෝකවල උපදින්න කොට, රූපාාවචර භ්‍රහ්ම ලෝකවලදි ඔය ්‍යන හරූපදවා ගත යුතු වෙනවා. එහහි දුරුවල මධ්‍යම උසස් විදිහ අනුවයේ බ්‍රහ්මලෝක තීරණය වෙනවා ඒවාගේ අරූපාාවචර ්‍යනුපදවා ගත්තොත් අරූපී ්‍රහ්මලූපදින්න පුළුවන්. බ්‍රහ්මලෝකයක් උපදින්නනා ඉපදිය හැකි සුදුසුකං සම්පූර්ණ කරගන්නට ඕන ඉතින් දියාන උපදවා ගැනීමේ වරදක්නෑ බ්‍රහ්මලෝකයක උපත්ති ලැබීමේ වාර්දක් නෑ නමුත් ඔය ඇත්තුූ ධ්‍යන උපදවාගෙන බ්‍රහ්මලෝක ඉපදීම වෙනුවෙන් විතරක් අරමුණුකරගෙන කටයුතු කළොත් වැර දිවෙනවා ඔබ නිවනා අරමුණුකරගෙනටයුතු කරන්න නිවන අරමුණුකරගෙන ධාන පදවාගෙන බ්‍රහ්මලෝකයක එහි පතිඵල විදිහට උපත්තිය ලැබීමේ කිසිදු වරදක් නැහැ. සදදාශර සුද තයයාක ප. යා කියන උතුම් පංච සේක බලධර්මයක් පුරුතු කිරීමෙන් ඔය ඇත්තන්ට පුළුවන්කම ලැබෙනවා දිව්‍ය ලෝකවල උපත්තිය ලබන්න බ්‍රහමලෝකවල උපදින්න නම් පින්වතුනී ඔය ඇත්තවූ විසින්තියාන උපතවාගත යුතු මයේ. ඊළඟට හලතියෙන ප්‍රශ්නයේ තමයි පින්ව ස්මින් වහන්සේ බුදුගුණ භාවනාව තුළින්. නිවන්දකින්නට හැකි ආකාරයේ පැහැදිලි කිරීමක්, දී හැකිද ඕ පින්වර්ත්නේ ඔය ඇත්තුෝ බුදුගන භාවනාවේ බුදුකුණ නවේ අරගෙන හෝ. එකේ බුදුගුණේ අරගෙන හෝ. ඔබ අධිස්ථාන කරගත්ත කාලසේ ම භාවනා කරලා. ඉන් පාන්සේ බුදුගුණ භාවනාව අවසංකරලා. ඉන් පස්සේ මෙහෙම කරන්න. ම මේ බුදුගුණ භාවනා වඩමින් සිටියයදී පහළ වූ මේ රූපධර්මයෝ. අනේ හේතුවන්ගෙන් ඇතිවුණු රූපධර්මයෝ ඇතිව නැතුවගේ නිසා අනිත්‍ය ෑයි අනිත්‍යතත්තේ නිතරම් පෙල්ලෙන් නිසා දුක්කයි. අනිත්‍ය දුක්ක ධර්මවලි ස්ථීරවාත් මේ මම විදිහත රූපයේ ස්තීර නොවිෙනස්ස තියන්දයක් දකි නෑ. نسانات نات මේ වේදනා සංඥා සංකාර විඤ්ඥානයොත් ඒ විදිහටම බුදුගුණ භාවනා වඩමින් සිටියදී පහළ වෙලා ඇතිව නැතුව ගියායි නිසා අනිත්ඇයි ඇතිවීම් නැතිවීන්දකි නිරන්තරයී පී නාටපත් නිසා දුක්කයි. තම තමාන් කැමැත්‍රෙස් නොපවතින් නිෙසා ස්තිර්සාර්වාත්මය මම කෙළගන්න බෑ නිසා අනාත්මයි. මේ නාමරූපදධර්ම අනිත්‍යය දුක්කයි අනාත්මයි, විදිහඇතිලක් සනේර ංගමින් නාමුරූප ධර්ම අවබෝධ කරගෙන ඒ පරිිච සමුපාද කියාවලිය දකිමින් ඔය ඇත්තන් පෝති පාස. ධරම දියුණුවන විදිහට කටයුතු කරගන්න. ඊළඟට අහලතින පස්්නේ අවසරය ස්වාමන් වහන්සේ බෞද්ධ සංස්කෘතික වටපිටාවක් රටකට තිබීම ඉතාම වටිනවා. නමු තන්හාව දුරුකරන මෛතීය පතුරන ඉගැන්වීමක් තුළ මේක අපේ සිංහල බෞද්ධ රටකා පැවසීම අන්‍යාගමිකයින්ට ගැරහීම. ස්වාමින් වහන්සේලාට උචිතද. බුදුහාමුදුරෝ කොහේවත්, අන්‍යාගමකයෝ විවේචනය කළේද, මේ සාසනය තුළ. ධර්මානුකූලව අපි කොහොමද අපේ අයිතිවාසිකං අපේ ආගමසාහ රට රැකගන්නේ. විසේසයේම තන්හාව දුරකන ධර්මමාර්ගයක් තුළ ශාසනයේ රැකිෙන්නේ. විනයෙන් සහ ධර්මය අවබෝධ කරගැනීමෙන් නම්. ඇහි අපේ ස්වාමන් වහන්සේලා මේ බාහිර දේවල් හා ගැටෙන්නේ. එසේම ගල්කන්දේ හිමි අන්‍යාගමිකයන් ඉදිදියේ බිම වාඩිවී සිටීම වැරැද්දක්ද. මහට අනුකම්පාවෙන් මේ ගැටලි විසදා දෙන සේක්වා. ඔබොහන්සේට උතුම් වූ නිර්වානේම අවබෝධ වීවා තිරුවන් සානය කියලා සත්පුරුස කවුණාවන්ත ගුණබර පින්වර්ත්නී හැම මොහොතකම සියලු සත්වයන්ට යාපතක්ම වෙන්නට ඕනෙ සියලුම සත්වයීන්ට මිනිසුන්ට දෙවියන්ට ්‍රක්මන්ට සතරාපාගත්ත ඇත්තන්ට ඔය මාලුම් කරපොත්තක් හැම සතෙක්ටම යහපතක්ම වෙන්න ඕන. ඔවුන් උපාත්්‍යය ලබල ඉන තැන්වල උපරිම දීර්කාවිසයේ ඇත්තන්ට ලැබෙන්න්න ඕනේ. වානය සැපේ බලය ලැබෙන්න්නට ඕන. ඒ ඇත්තන්ට උංහිට තැන් ලැබෙන් ඕන. ඒ ඇත්තන්ට නිවන් දකින්නට පුළුවන් විදියට හේතු සම්පත් මුහු කුරායන්නට ඕන. එතකොට නිවන්දකින්නට බැරිවිදිට බලපාලතිෙන්නේ කාමතන්නා බවතන්නා විභවතන් හාවන් නිසා කා. ම තන්නාව කියන පංචකාම සම්පත්වලට ඇලීම. එතකොට මේ අන්‍යාගමිකයෝ කිව්වා හම මේ දවස්ස ලපිකීම කතෝලික දහම කියලා, ඒ අයි කාම තන්නාවවරූප සද්ධ ගන්දරාස ඉස්ප්‍රාසයන්ට ඇලීම විස්තර කරනවා. බවතන්හාව. එතකොට ඒ ඇත්තෝ සරව බල්ධාරී දෙවිකනයක් ළඟට ගිහිලා ඉන්න කියල විස්තර කරනවා. එත විභවතන්හාව සහර අතරතියනු ඉන්නකං කාලබීල විනෝධිවෙන්න ඕන මැවුණට පයස ඔතන බවයක් නැහැ කියලා. එතකොට මේ විදිහයට මුස්ලිංවේවා විවිධාකාර හින්දුවේවා ඒ අය අතර තියෙන්නේ කාමතන්හා බවතන්හා විභවතන්හාවා. එතකොට ඒ ඒ අය අතර තියෙන කාමතන්හා බවතන්හා යුභවතන් නාවං ඒ අයට ලොකු පාඩක්. බද මොකද ඒ උදවයට සැපසම්පත් විඳින්නට තියෙන මග අහිමි වෙලා යනවා. එතකොට බුදුධාමතුළ ඔය කාමතන්නා බවතන්නා යබවතන්හාවන් නැතිකරන මාර්ගයේ දේශනා කරනවා. ඒ වගේම සියලුම සත්වයින්ට මෛත්‍රීය පතුරුවනවා. එතකොට මෛත්‍රීය පතුරුවමින්, කාමතන්නා බවතන්හා ඉබවතන්හාවන් දුරු කරමින් ඒ ඇත්තන්ගේ ප්‍රඥාව අවධකරවන්නට මඟ පෙන්නීම සිද්ධකරනවා. එතකොට මේකාපේ ේ. ංහල බෞද්ධ රට කියා පැවසීම අන්‍යයාගමිකයන්ට ගැරහීම ස්වාමින්න් වහන්සේලාට උචිතරද කියලා ඇහුවොත් පින්වර්ත්න ඇත්තටම මේක සිංහලයෝ හිතිය රට සිංහලය හිතියරටේ බුදුදහම පැමිණි නිසා එවුදවියගේ තිබුණු සියලු විසමාචාර නැතිවෙලාග හිල්ලා කාමතන්නා බවතන්හා යබවතන්හාවන්ගෙන්වෙෙන්ම ඒ ඇත්තුෝ මව්පි උපස්ථාන අඹු සැමයුත්තුකන් දූ දරුවන්ට සැලකීම් දනවතුම් බලවතුන්. පෝසතුන් වත් පොහොසත්කං ඇතිඋදවිය සැපසම්පත් වන්න උදවිය මෙලව ලෞක දියුණෝ ලබන උදවිය පාලවල් ලෞක දියුණෝ ලබන උදව අවසානයේදී නිවන් දකින උදවිය පව උදව. තත්වට පත්වෙන්න්න පවා වාසනාව ලැබුණ. නමුත් කතෝලික දහම ආදී විධාකාර අන්‍යාගමිකයින්ගේ වගේ බලහත්කාරයෙන් ආගම කැවීමක් මෙතන වෙලා නැහැ මෙතන ප්‍රඥාවෙන් තමයි කටයු සිද්ධ වෙලා තියෙන්නේ. මේක අපේ සිංහල බෞදධ රට කියා පැවසීම උචිතද කියලා ඇහුවත් එහෙම නො පැවසීම තමයි වරද. පැවසීම තමයි කළ යුත්ය මොකද මේක ඇත්තටම සිංහල බෞත රටක් හින්දා. සිංහල බෞදධර රටේ බලහත්කාරය සටකපට කූට උපක්‍රම කරමින් තමයි මේ අන්නආගමිකණය කරමින් ඉන්නේ. විවිධාකාර කරන්න පුළුවන් හැම ගර්හාාවක්ම හැම නින්දාවක්ම හැම අප පහසයක්. බලන්නකු සාමින්න් අහන්සල අන්‍යාගමිකන්ට ගල්හ කන නිදාකරනවද කියලා කිසිතු ගල්හාවක් නෑන, කිසිු නින් දාවක් නෑනේ. ඔබ මේ අහපු පස්නේ ඇයෝ බැහහිවේ ඇත්තේ. කහකදයිම් පින්ගුත්තරයීම් බන් පිින්බත් ගිලින්නන් කියලා පහුගේ දවස්ටට පෝස්තරයහෙම දානකොට ඒ අයගේ. ඔය ඇත්තව ඒ ඇයගෙන අහන්නති බැයි මේ හාමුදුවන්ට නිින්දහ කරන්නේ. ඇයි මේ හාමුදුුවන්ට ගඩහ කරන්නේ මේ ආර්ථික ප්‍රස්්නය ඇවිල්ල මේ විදිහට එකපාරම උද්ගෝසණ ව්‍යාපාරයක් එනකොටම හාමුතුරු ඉදක්ක කරගෙන බැනවඩමින් එහෙම කළේ ඇයි. එතකොට ඔය ඇත්තුකිව්වතින් මේ දේශපානය කළ හින් දැක දේශපානක හත් අට නමයින. ඔය අ පූරුවට කාදිිනල්. මත් පින්වත්නී මේ අර මේ ප්‍රබාකරන් මේ එහෙම ඉන්න කාලෙදිී අපූරුවට ඒයට උදව්කළ ේ පැත්ත අගරද ගරුවරුන් එහම හරියට අපූරුවට උදව කළ අපිකිව්වා දේකට්ටිය. මේ කොටි කියලා නින්දා කලා දාස කලාාදන එය සහෝදරත්නය එකට අරගෙන අපූරුවට බොහොම එකට සමේතියාගෙන කටයුතු කළේ හාමුදුවරු. ච්චරමි්‍යයා ෘෂ්ික පිරිසක් වෙලාත් මෙතන ස්වාමින්න් වහන්සේලාට කරන හිරිහැර බෞද්ධයන්ට කන හිරිහැර ඇයි ඔබ නොදකින්නේ. මේසාත් පුරුස පින්ගන්න එක දකින්න පුරුදු වෙන්න. ඒය දිහාත් බලන්න පුරුදු වෙන්න ස්වාමින් වහන්සේලාට මැගලිදක් කරන්න ඔබ කටයුතු කිරීමෙන් වෙන්න ඔය ඇත්තං වටිනා උතුම් දහ මක් සහ. ඔබට වටිනා සසරින් ඉගොඩි වෙන්න පුළුවන් මාර්ගයක් අහිමිකර ගැනීම. බුදුරජාණන් වහන්සේ අන්‍යාගමිකෝ විේචනය කළේ. අපූවේචනය කළ ඕන තරං වේචනය කලා, නිගන්ට නාත පූත තුමාන් වේචනය කරපු පදටික මෙතන විතර කරන්න කායේ ම දිි පෑදේ අවසන් වෙනවා. ඒවාගේම පකුදකච්ඡායන සංජේබෙල්ලා ඇටිපුත්ත ඒවගේම නානහපකාරාදහස්ථයන කට්ටියව වේචනය කළ භාගිවතුන් වහන්සේ. ශස් වත දුස්තිදාාන ඔක්කොන් වේචනය කළ. උච්චේද දුස්්‍රිධාන ඔක්කෝො විචනය කළ විේචනය කළ අමරා වික්ෂේපවාදී ඔක්කෝ වේචනය කළ. බැහම භක්මජාල සූතේරි දෙසට මිසලට ඔක්කෝො පතිස්සේප කළ. භාගිවතුන් වහන්සේ සම්පූර්ණයම ඒ සියලුම මිත්‍ය මතවාද සියල්ලම විේචනය කරලා සම්පූර්. නිවැරදි නිරවුල් දහම සමාජගත කලා. එතකොට ඔය ඇත්තෝ බුදුරජාණන් වහන්සේ අන්‍යාගමික විවේචනය කලා දෙක ැවොත් ඔ වේචනය කළා. මේ සාසනයේ තුළ ධර්මානකූලව අපි කොහොමද අපේ අයිතිවාසිකං අපේ ආගමසා රට හැකගන්නේ පිින්වත්නී ඔය ඇත්තූ මේ ශාසනයේ තුළ ධර්මානකූලව අන්‍යාගමකයින්ට මෛත්‍රය පතුරවන්න. වනාපතරුවන්න හරියට පහුගිය අවුදු දෙකේ ඒ අයත්ඒක කිසිම ගැටීමක් නැතුව පහගිය අවුරුදු දෙකේ මුස්ලිම් අයත්ඒක බෞද්ධයග ගැටීමක් තිබබෙන කතෝ ලිකයින්ඒක බෞද්ධයග ගැටීමක් තිබබෙන පාසක ප්‍රහාරයේදි ඒයට උදෞපකාර කරමින් හිටිය බෞද්තකත්තිය ඒවගේම දෙමල් අයත්ෙක්ක ගෙම ගටීමක් තිබෙන ඔක්කෝම හිටිය හොඳට සමගියෙන් එක පාරම මේ අරගලකන කතාන්ද දෙයක්ත් එක එක පාරම තමයි මේ ගැටී මාර්ගයක් නිර්මාණය කළ හාමුදුරුන්ට ගහන්නට උත්සාහ කරන්න පටන් ගත්තේ. එතකොට විශේසේම තන්හාව දුරකරණ ධර්ම මාර්ගයක් තුළ ශාසනයේ රැකින්නේ විනයෙන් සහ ධර්මය අවබෝධ කර ගැනීමන්නං ඇයි අපේ ස්වාමීන් වහන්සේලා කළ ඔ ඇත්තු අහනවා පිින්වත්න තන්හා දුරකන ධර්ම. ර්ගයක් තුළ කාමතන්නා බවතන්නාව විභවතන්හාවන්ගෙන් ඇලි ගැලී ඉන්නට උගන්නන ක්‍රමේ නැතුව ඉස්කන්ධ ධාතුවා යත්න ඉන්ද්‍රියයාදීමේ සැබැෑවටම තියෙන හේතුඵල ධර්මයාන්ගේ කියාකාරීතය යුක්ත ධර්මතා වැඩපිළිවල පෙන්න ලදීලා එ නිවැදි මාර්ගයට නොමග ගිය පිරිස් බවා ගන්නට ඕනෙ සියලු ආගක් එක සමාන වෙන්නේ නැහැ. අරවා ආගම්, බුදහම දර්සනයක් වත් ආගමක්වත් නෙමි බුදුදහම ඇත්තටම සිදුවන කියාවලිය පෙන්නල දෙන සැබෑ විද්‍යාවයි බුදු දහම විද්‍යාවයි විච්චා උදපාදිි චක්කුන් උදපාරි ඥානං උදපාරි පඤ්ඥා උදපාද පින්වත්ි විචා උදපාරියාලෝකෝ උදපාදි බුදුදහම අන්න එහෙමයි. එතකොට තන්හාාව දුරුකර්න මාර්ගයක්ද කියලා ඇහවුවත් ඕ ුදුදහම තුළ තන්හාාව දුරකනා හැබැ අවිද්‍යාවත්තෙක්ක අවිද්‍යාව දුරු කළදාන අවි්‍යාව ඉතුර ගෙන තන්හාාව දුර කිරීමක්නෑ තන්හා පොදිි බැඳගන්න අර කාමතන්හා බවතන්නා යුබවතන්හා මාර්ගයම් පෙන්න, මිත්‍යා දුෘෂ්ටියාත් බුදු දහම තුළ දුර කරලදාන බව දැනගන්න ඕන මිත්‍යා දුස්ටියයට කිසිදු ඉඩක් කිසිදුූ අවකාශයක් බුදු දහම තුළ තබන්නේ නැහැ ඇත්තම තමයි බුදු දහම තුළ පෙන්නලා දෙන්නේ. එතකොට ඔය ඇත්තෝ අහනවා එසේම ගල්කන්දය හිමි අන්‍යාගමිකයන් ඉදිරියේ බිමවාඩිවී සිටීම වැරැදදද අපූ ඒක වරදක්. සම්පූණයම වරදක් සම්පූණයම වරදක් කියන්නේ උපසම්පදා බිස්සූන් වහන්සේ විසින් තමන්ගේ වස්පමානයේ අනුව උපසම්පදාවෙන් අඩු හාමුදුරු සහ සාමනේර හාමුදුරොත් එක වැඩඉන්න ඕන ක්‍රමයක් තියෙනවා. එහෙම තියෙද්ද ගිහි අයගෙනුත් බාහිර මිත්‍යාව කන්දක් ගොඩක් මැද්දේ මේ සම්මාධීත්‍යය තුළ පිහිටන්න ඕන බිස්සූන් වහන්සේලා මිත්‍යාදුෘස්ටිකයින්ගේ ගොඩක් මැද. හලම වාඩිවෙනකොට ඒ හා මුදුරුවන්ගේ මිත්‍යා දුෘෂ්ිකත්තය කොච්චර බරපත්ල විදිහට නැ මතු වෙලා තියෙනවද. එනසා උන්වහන්සේ කළේ තන්න කරම විනේ විරෝධී හැසරීමක්. විනේ පිටකයේ උන්වහන්සේට කියන්න තියනවා වගන්තික බිස්සූන් වහන්සේලා කොහොමද වාඩිවෙන්න ඕනයේ කියලා. එහෙම වාඩිවන්න සදුසුමට්ටම නැත්නම් එතන්ට නොයායුතුයි කියලා. එතකොඩ ස්වාමින් වහන්සේලා කිසි සේත්ම තමාන්ට නොගැලපෙන තැනකට නොයා යුතුයි. අපිත් එම ස්ථානයට වැඩම කලා අපි හොමවාඩි වුුණේ නෑ අප බොහෝ අපේ බෞද්ධ පිරිස් නොමඟ ගිහිල හිටියා ඒ අය අපිට. අපියට පැහැදිලි කලාටයේ කවුණු තේරුන් ගත් තිේ නෑ ඕුනාාරාත්නා කලා ඉතින් අපි වැඩම කලා අපි එතන බැලවා එතන බෞද්ධයෙන් අන්‍යාගමිකරණය කරන විදිහයි. බෞද්ධයි නිරාගමීක කරණය කරන විදිහයි. එතන තියෙන හටකපට යට අරමුණු සියල්ලමයි. හොඳින්ම දැක්කා මේවෙලාවී විශාල හාරහනියක් තියනෙනවා රට වැස්සිූ බොහොම දුක්විඳිමින්. ඉන්නවා හොරකංකරපු පාලකයෝ හින්ද රටවැස්සිියන්ගේ දේපල සිියල්ලම. නාසකරපු පාලෙක්යොහින්දා. රට වැස්සව විසාල දුක්කාදර ගොඩක මුහුණ දීලා ඉන්නවා ඒයට සැනසිල්ල තියනෙන බුදුදහම බුදුදහමට අත තියන්න එපා කිසම කෙනෙක් ඒකට ඉඩ දෙන්න එපා මේ රට බෞද්ධ රටක් සිංහල බෞද්ධ පිරිස් තමන්ගේ බුදුදහම ආරස්සා කළ යුතුයි. ඒකට සිංහල නමින්ම පෙනී ඉන්න නිරාගමික පිරිස්හ. සිංහල අන්‍යාගමික පිරිස්සල හිරිහැරේ තමයි වැඩිපුරම මේ කාලෙ තියෙන්නේ. ඒකත් තේරුම්ගන්නට ඕනෑ. සත්පුරුස පිින්ුවත්නී ඊළඟට අහලතියන පස්ශ්නේ තමයි අවසරය පින්වස්වාමීින් වහන්සේ. උච්චාසයන මහාසයනා වීරමාණයේ සික්කාපදන් සමාධ්‍යයාමයන ශික්ෂාපදයට අනුව, වර්තමානයේ සාමාන්‍ය නිවසක. උත්සාසන මහාආසන වලට අදාළ. වන්නේ කුමන ආකාර ආසනද, සාමාන්‍ය ප්ලාස්තිික් හෝ ලී පුටුවකි ඉඳ ගතහෝත් එම සිික්ෂාපදී කැරණවාද ඒවගේ ම රාතීදී නින්ද හැර. ඇඳක හාන්සිවේ සිටීම නොකළ යුතුද. කවුුණාවෙන් පහදා දෙන්න ස්වාමින් වහාන් ඔවභහන්සේට දීර්කාවිස ලැබීවා කියලා. කවුුණාවන්ත ගුණබද සත්පුරුස පිංවර්ත්නේඕ. උච්චාසයන මහාසයනා කිව්හාම සාමාන්‍යය අඟල් දහාටකට වඩා වැඩි ආසන තමයි ගන්න බැරි. එතකොට එතන සුකෝබෝගී විදිහට අද හදපු වාසන මහ ආසන වෙනවා. වඩා උත්සාසන උත්සාසන වෙනවා. සාමාන්‍යින් වඩුඩියන් එක හමාරකට වඩා වැඩි ආසන භාවිතාන් නො කළ යුතුයි, ඔය ඇත්තෝ වඩාත්ම සුදුසුයි, සිල් සමාදන් වෙලා ඉන්නේ ඉති මාසකට දවස් දෙක තුනයිනෙ. ඒ සිල් සමාදන් වෙන දින කීපයේ පැදුරකබිම වාඩිවන්න පුරතුවෙන්න. ඒළඟට අහලතියන ප්‍රශ්නේ තමයි අවසරයේ පින්වා ස්වාමින් වහන්සේ. මම දන්නාතරමින් ගෝතම බුදුහිමිගෙන් පසු. මෛත්තී බුදුහිමිදක්වා කාලේ තුළ කිසිම සම්මා සම්බුදු කෙනෙකුම් පහල නොවී. පසේ බුදුවරයන් වහන්සේලා පහලවිය හැක. බුදුවරු ලොව පහළවන්නේ මේ මගුල්සක්වලේ පමණි එහෙ ස්වාමින් වහන්සේ මාදුටුවා අන්ත්‍රජාලයේ තුළ. විස්වයේ අදට තවත් බුදුරු ඉන්නා බව මේ කතාව ඇත්තක් ද ස්වාමීින් වහන්සේ. ඔබ වහන්සේට මඟ පල නිවන අඔබෝධ වීවා කියලා. ඒක සම්පූර්ණයම අසත්‍ය බොරුවක්. බුදුරජාණන් වහන්සේලාලුව පහල වෙනකොට මේ මගුල් සක්වලී විතරය පහළවෙන්නේ භාගිවතුන් වහන්සේලාට. ලෝ පහළ වන ගමනයේදී බෝධිසාත්්‍යයන් වහන්සේලා විදිට තුෘෂත දීවලෝක ඉන්නකොට පින්වත්න ඇවිල්ලා පිට සක්වලවල් වල ඉන්න ඇතේ පිට සක්වලවල් වල ඉන්න දෙවරු බ්‍රහ්මය උ පවා ආරාත්නා කරන ස්වාමීනී දැන් සුදුසු කාලයයි මනුස්සලෝ පහළෙ වෙන්න කියලා. ඒවාගේම දම්සැ පැවතුල් සූතය වගේ සූත දේශනා දේශනා කරා අදදිී ඇහතේ පිට සක්වලවාල්ල බ්‍රහ්මෝ දේවරු ඇවිල්ලා මඟ පැල් බල ගිහිල්ලා ඒ බ්‍රහ්මලෝකවල ඒයි. ධර්මය එහෙම කියලා දෙමින් ඒ බ්‍රහ්මලෝකත් බුදුධ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මීෙන් පෝසනය කරවනවා. ඉතිං බුදුරජාණන් වහන්සේ නමක් වෙනස් සක්වලක වෙනත් විශ්වය කොතනකවත් නෑ මේ මගුල්සක්වලේ පමණයි පාල වෙන්නේ. ඊළඟත අහලතියන ප්‍රස්්නේ තමයි අවසර පින්වත් ස්වාමීින් වහන්සේ. මාගේ ගැටලූ වනුයේ අප මල් පූචා කරන බුදුපිළිම වහන්සේ පිරිසුදු කරගන්නේ කෙසේද. හෝ තැන්නත් බයයි. පින්වස්වාමින් වහන්සේ පෞසිධවේය කියා. කවනාවෙන් අපහට පහතා දෙෙන සේක්වා. අපගේ පින්වස්වාමින් වහන්සේට ධර්මතාන මේ බලෙන් උතුම් චතුරාධ සත්‍ය ධර්මය මේ භවයේදීම අවගෝත වීවා කියලා. කවුනාවන්ත ගුණබර පින්වර්ත්නී ඔයඇත්තන්ඩ පින්කං ගොඩක් කරගන්න පුළුවන්. මල් පහම් පූජා කල ෆංකරගන්න පුළුවන්. භාගවතුන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ දුරවාන වෙලාතියෙන කොට සෝදලා පින් කරගන්න පුළුවන්.ඒ සෝද සුවඳ මේ ගල්වමින් ඔය ඇත්තන්ට සුවඳ ගැල්වීමේ පින්කම කරන්න පුළුවන්. තත මාත්තු කිරීමේ පින්කම කරන්න පුළුවන්. ඒවාගේම ඔය ඇත්තන්ට ඒ අවස් උණුසුම ලබාදමින් වලීමේ පින්කම කරගන්න පුළන් මේගේ ගොඩක් පින්කංකරගන්න පුළුවන් බයිවෙන්න මොකරද පින්කංකරගන්න තිය අවස්ථාවට එනිසා බුද්ධ පතිමා වහන්ේ හෝදලා. පූරුවට පින් සිද්ධ කර ගන්න හබැ මතක් කරලා හෝදන්න කලින් වැඳල අවසරගන්න ඒ සඳහා. ඊළඟට ඔය ඇත් අහල තියෙන පස්ස්නේ අවසරය පින්වස්වාමින් වහන්ස. කේන්තිගේ අවස්ථාවක දේශයේ ආදීනව මතක් කර එය අන්්‍යන්ට හානිවන ආකාරයෙන් පිට නොකර. මාතුළම තබාගෙන සාමාන්‍යපාදී අන්‍යන්ගේ සිත නොරිදන ලෙස කටයුතු කළත් දේසේට අදාලව අකුසල කර්ම සිද්ධ වන්නේද. කවුණාවෙන් පහදා දෙන සේකවා ඔබහන්සේට නිදුක් නිරෝගය සුසා සිත් කැමති බෝධියකි නිවන් අවබෝධය පතමි කියලා. පින්වර්ත්න. දසේ ආදීනව කිව්හාම කළුවෙනව ඇතවෙනවා විරූපී වෙනවා තිරිසංගත සත්තුව අතර උපරත්නවා නරක උපත්න උු හිට තැෑන් අහිමිවවා අනුසලක ලේසිකු. දන්න හම්බ වෙන්න ය උපස් ්‍යක්‍ෂය අතර වුණත් උපදින්න පුළුව මේ වගේ දසේ ආදීනව ගොටා තියෙනවා නරක පැතිකොටා තියෙන ඔබට මිතුරන් අහිමි වෙනවා වටින අවස්ථා නැතිවෙලා යනවා ගෞරවකීතය නඇතිවෙලායන ඔබට ඇතිවන දශේ නිසා ඔබට සිදුවන හානි විසාලයි. ඔය ඇත්තු අනිත් අඇගේ හිතීන්න නැතිවිදියට කටයුතු කරනකොට දේශේයට අදාළව කර්ම වෙන වද කියලා ඇහවෝත්. ඔය ඇත්තන්ට අනිත් ඇත්තන්ට බැන්න නැතිහින්ද දේශේට අදාල වාකරම වෙන්න. අනිත් ඇත්තන්ට කේන්ති කියීලා ගැහිව ැතිනිසා දේශේට අදාළ කායකරම වෙන්නෙත් නෑ. අනිත් අයගේ දේපල විනාශකරපු නැතිහින්ද දේශේයට අදාල කායකරම නෙත් නෑ. අනිත් ඇත්තන්ගේ වරප්‍රසාද නැතිවන විදිට සටකපට උපක්‍රම කරපු නැතිහින්ද දේසේට අදාල මනකරම වුණනේ. නැති වනාට ඔය ඇත්තන්ගේ හිත්ත ඇත්ලේ දේශසිත් ඇතිවෙලා. ඒ ඇතුන් දේශසිත්වලට මනෝකරම සිද්ධ වෙනවා ඒ මනෝකරමවලට මෙලෝට පාලෝට විපාක ලැබෙනවා. එන්සා දේශේ බාහිරට පෙන්න්නත් බාහිරට නොපෙනී අභ්‍යන්තරයෙන් තිබ්බත් වෙන්නේ හානියක් බව තේරුම් ගති යුතුයේ. සත්පුරුස පින්වර්ත්න ඊළඟට අහලතියෙන පස්්නේ. අවසරෑ පින්වත් කල්යාන මිතු ස්මීන් වහන්සේ. ලෞකික සහ ලූකෝත්තර යන්න උදාහන සහිතව කවුණාවන් බහදාධන සේක්වා කියලා. සත්පුරුස පින්වර්ත් හිතන්න නිමල් කියලා කෙනෙක්කින්නවා කියලා නිල්. දන් දෙනව සිරිරකිනා භාවනා කරනවා. ඒකෙන විදර්ශන භාවනා පටන්ගන්නවා. නාම් රූපධර්ම දැන ගන්න හබ ඇතාමත් ලෞකිකයි. ඒකෙන පටීච සමුපාධර්මය අවබෝධ කර ගන්නා තාමත් දෞකිකයි. ඒකෙන මගාමග ඥාන්දර්සන විසුද්ධි පටිපදා ඥාන්දර්සන විසුද්ිහුරලලා නාමහා විදාශනා ඥාන උපදවාර්ගාන්නව තවමත් ලෞකිකයි. ඒකෙන යම් වෙලාවක පිංවර්ත්නී ඒෙන සූහාන් මාර්ග හිතින්. තමන්ගේ චිත්ත සන්තති පැවතුනු අකුසාසි දොලහෙන් සිත් පහක් නැති කරනවාක්හ ඇදිති විජිකච්චා සී ලබත පරාම සංයුච්චන සංයෝජනය නැති කරනවා. තව බොහෝ කෙලෙස් නැති කළ දානවා. එතකොට මෙතෙක් වෙලා ලෞකිකව හිටියා මාර්ගහිත ලැබීමත් සමගම ඒ කෙනා ලෝකෝතර තත්තයට පත් වුණා. නිමල් මාර්ගහිත ලබනකම්ම සූහන් මාර්ගිහිත ලබනකම්ම ලෞකිකයි කල කීසියල්ලම ලෞකික මට්ටම තුළ තියෙන්නේ නිමල් ලෝකෝතර සූහන් මාර්ගෙහින්ක දෙෙසුන් ැසීමේ ඉඳල සකදාගාමි අනාගාමය අල්හත්තේ මාර්ගීත්තලින්ිතුරු කෙදුසුන්නත්නකොට ලෝකෝත්තට ගම මගේ තම ඉදිරියට යන්න අවසානේද අනුපාසේ සපය නිර්වාණක් පිනුව පානවා. ඉළඟට ය පිින්වතුන් හලතියෙන පස්නේ තෙරුවන් සෑනෑ ස්වාමින් වහන්සේ උතුම් පැවිරිදිවයට පස් ස්වාමින් වහන්සේලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේදී ගිහිියන් සමඟ වැඩිය ආසය කිරීමක් සිදුවේ ය උන්වහන්සේලාගේ භික්‍ෂූ ජීවිතයට කෙසේ බලපායිද ස්වාමින් වහන්ස කියලා. සත්පුරුස පංවර්නේ. විදි පිින්වතුන් වහන්සේලාරි තිබුණු පිරිවෙන් අධ්‍යාපනයකමේ සම්පූර්ණිම අවුල් ජාලාවක් කර අදේක අල්ලස දූසනය රචකරණ ස්ථාර වෙලා. ඒ පැවිලි පින්වතුන් වහන්සේලාට උසස් අධ්‍යාපනය ලබන්න තිබ්බ ඒ විශ්විද්‍යාලකමත් අද අවුල් චාලාවක් වෙලා. නමුතිඒ පැවිලි පින්වතුන් වහන්සේලාට උස අධ්‍යාපනය විශ්වවිද්‍යාලවලි තම ලබන්න වෙන්නේ. ඒ තැන්වලද ඇතුළත විවිධාකා දේශපාරන ව්‍යාපාරයහෙම රිංගල බොහෝ අන්තගාමීදේව ගොඩක් සිද්ධකරනවා. හුඟක්වෙලාට ස්වාමින්න් වහන්සේලා ගුරු ඇසුරේදී බහෝම සෙනයාසෙන් ආදරය ැකබලාගෙන ගහැන්දර පරිල්. සංකර්න වගේ පරිසංකරලා අර වගේ තැන්වලට නොයවා බැරිකමට යව් අට පස්සේ. ඒ නරකා හස්සේ හින්ද හුඟක් කලාවට වෙනස්සෙනවා. කාන්තාවන් සමඟ සම්බන්ධකංගෝට් නැගෙනවා. ඒවාගේම විවිධාකාරය සද්ධහම නැතුව කටයුතු කන අරුස්වාමීන් වහන්සේලා දැක්කහම උන්හන්සලා දුස්සීරකාරන්න මහන්සිකරන්නවා උපක්ක්‍රම සීණීකම පාවිචිකරනවා. හුද කලාව තනියම විස්් විද්‍යාලේතුරද ලුකු යුත්තය අරුසාමීන් වහන්සේලාට කරන්න වෙනවා. හැ පවිටු මිත්‍රයින්ගේ නැත්තම් පාපමිත්‍රයින්ගේ ඇසුර නිසා කොයිවෙලා හරි පවිටි මිතුරූ ජයගන්නවා. අඩු සාමීන් වහන්සේලා දුරවලවෙලා යනවා. හොඟක් කලාවට එහම දුරුවර කරලා තමන්ගේ අවස්සතා ඉස්ටකරගන්න පාවිච්චි කරලා අන්තිමට උපවැදි කරලා විනාහසකරලා දානවා. හොගක් කලාට දේශපාලනික ව්‍යාපාර වලින් කරන්නේ බිස්වූන් වහන්සේලා. විසවිද්‍යාලවරයට යනකොට ගිහියන් සමඟ ආශ්‍රය කරන්න වෙනවා. ඒක උන්වහන්සේලාගේ බිස්සූ ජීවිතයට තදම බලපානවා ඒ ආස්සේ කරන්නවන ගිහි අය උපාසකයින්සා උපාසිකාවන් නොවන නිසා. ඒ අය උපාසික පින්වතුන්නම් උපාසිකාවන්නන්නං සිංහල බෞද්ධ ඉන්නම්. නාමික ලේබල්කාරයෝ හොරු නෙමේ සිංහල බෞද්ධ යෝන ස්මීන් වහන්සේලා ත මාක්. ලනිින්ං මවෝසේතුන්, ඒවාගේම අන්තවාදී දේර්ශපාලන ව්‍යාපාරවල පන්ති අන්තවාදී දේශපාලක්නයගේ අවස්සතා ස්ත කරන, ඒ වාමාන්සික ව්‍යාපාරාදියට ගැනීමක් කරන්න ගැන්නීමක් කරන්නේට ඇබැ කිරීමක් කරන්න ත්‍රිපිටක බුද්ධ වචනයෙන් ඇත් කරවලා නොමක ගැනීමක් කරන්නේ නෑ. සැබෑ උපාසකු පාසිකාවන්නන් සැබෑ උපාසකු පාසිකාවන්න මේ ස්වාමෙන් වහසරව දහිර මත් කරනව, තවදෝටත් ධර්මය සන්නද වෙන්නට. උන්වහන්සේලා ධර්මය පිළිබඳව සැකසංක ඇතිකරවමින් අධෛර්මත් කරමින් පැවිජීවිතී ගැනතියෙන රසේ වුව මනාවත් නැති කළ දාලා නරක පැත්තට අරගෙන තමන්ගේ ඕන එපාකං ෂ්ට කරන්නට වර්තමානයේදී ඇතම් දෙශපාරන ව්‍යාපාර සහ අන්තවාදී පිරිස් වගේම බෞද්ධ නිරාගමික ස මිත්‍යා දුෘෂ්ටිකය කටයුතු කරමින් සිටිනවා. පින්ත් ඒ විදිහට අද දවසිත් ඔයඇත්තු හපු පස්නවලට පිරතු ලබාදීමටකින් අවසං වෙනවා ඔය පුුණණවන්තය අද දවසේදීත් ධර්මස්වනය කරමින් ජයිත කරගත්ත පුර්ණ සම්බාරයෝ මියගිය නෑදැයින්න අනුමෝදන් ව වාය කියල සත්නාධයක් පොත්වන්න. දෙවියන්ටමපින්ං අනමෝදන් වී වායකලසාත්නාධයක් පොත්වන්න නිවන් දකින්නටමපින් හේතු සම්පත්. බීවායකළ සාත්නාධයක් පර්තන්න පින්වන් අප කියප කර අප රැකේ පඥාසාර පින්වත් පොඩි හමුදුවන් වහන්සේ ඇත්ලු නැසියලු කාරමණ්ලි හැමදිනාටම ජයිල්ර් මත්වු මැත්නය දූ දරුවන්ට දායකාරකාද පින්වතුන්ට පස්න ඇසූ ධර්මස් වනය කළ ඔබ හැම දෙනාටම තුනු රුවන්ගේ සානෙන් නිතුක් නිරෝගී දීර්ගල්ස ලබේවා. ක සttaාච බම්මට දීවානාග මහිtitika punyanto situa ciranර kantuතුan සදා திருන් ස.